සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අක්කොච්චිමං අවදිමං අජිනිමං ආසිමේ යේච්ඡතං උපනයිහන්ති වේරං තේ සන්න සම්මති අක්කොච්චිමං අවදිමං අජිනිමං ආහාසිමේ යේතං න උපනයිහන්ති වේරං තේ සූප සම්මතිති හොඳයි පිළිවෙලින් වෙහෙරගල ආරණ්‍ය සේනාසනේ අපි ආරම්භ කරගෙන පවත්වාගෙන යන ධම්මපද දේශනා මාලාවේ අද තුන්වෙනි දේශනාව යමක වර්ගයේ ගාථා රත්න දෙකක් අක්කොච්චිමං මට ආක්‍රෝෂ කළේය අවදිමං මට පහර දුන්නේය අජිනිමං මාව පරාජය කළේය අහාසිමේ මා සතුදේ පැහැර ගත්තේ යයි යේච තං උපනයන්ති යම් කිසි කෙනෙක් ක්‍රෝධය සිත බැඳ ගන්නවා නම් වේරං තේසන්න සම්මති ඒ ඔවුන්ගේ වෛරය සංසිඳෙන්නේ නැති බව පළවෙනි දේශනාවෙන් දේශනා කළා දෙවෙනි ගාථා රත්නේ නැවතත් අක්කොච්චිමං මට ආක්‍රෝෂ කළේය අවදිමං මට පහර දුන්නේය අජිනිමං මා පෙරද වීය අහාසිමේ මා සතුතේ පැහැර ගත්තේ යයි යේතන් උපනයන්ති යම් කිසි කෙනෙක් ක්‍රෝධයේ සිත තබා නොගනිත්නම් වේරන්තේ සූප සම්මති ඔවුන්ගේ වෛරය සංසිඳනවා පළවෙනි ගාථාරණෙන් වෛර සංසිඳෙන්නේ නැති බවත් දෙවෙනි ගාථාරණෙන් වෛර සංසිඳන ක්‍රමයක් තියෙනවා විස්තර කොට චුල්ලතිස්ස ඉස්තිවිරිතමේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නැන්දනියගේ පුත්‍රයා ඔහු පැවිදි වූයේ මහලු වෙලා මහලු කල පැවිදි වී බුදුරජාණන් වහන්සේ ලැබෙන සියලු ලාභ සත්කාරගෙන ගොස් වළඳන්නේ ටික දිනකින්ම තරබාරු සිරුරක් ඇත්තෙක් වුණා. හොඳට පෙනුමට පඳුපෙවූ සිවුරු පොරවාගෙන නිතර පන්සල මැද පිහිටි. දානශාලාවේ වාඩි වෙලා ඉන්නවා. පුටුවක් තියාගෙන වාඩි වෙලා ඉන්නවා. බුදුන් දකින්න පිණිස පැමිණි ආගන්තුක භික්ෂුන් වහන්සේලා හොඳට පඬු පෙවූ සිවුරු පොරවා ගෙන තරබාරු සිරුරු ඇතුව වැඩ සිටින මේ තෙරුන් වහන්සේ දැකලා මේක මහා ස්තිවිරයන් වහන්සේ නමකයි සිතා ළඟට ගොස් වත් විචාරති අත්පා මිදිකන්නට අසති මේ සියල්ලෙහිදී මොහු නිහඬ වෙයි කිසිත් නොකියයි දිනක් එක් තරුණ භික්ෂු නමක් ඔහු ළඟට ගොස් ඔබ වහන්සේ කෙතෙක් වසත්ත ඇහුදයි ඇසුවා මට ඇති වසක් නැත මම මහණ වූයේ නාකි වෙලා කියලා කිව්වා ඒ තරුණ භික්ෂුව ඕයි හැඩි දැඩි මහල්ලා උඹ උඹගේ තරම නොදන්නේ යයි මෙතෙක් මහතෙරුන් දැගත් කිසි සැලකිල්ලක් නොදක්වයි වත්තසන විර නිහඬ වෙයි තට කිසිත් ගැන කුකුස් පමණකුත් නැත මසින්ලෙන් වැරුණු ගොනෙකුසේයයි අසුරු සැනක් ගැහුවා නින්දාවත් තමයි කරලා තින්
ස්තිවරතමේ රාජාවිමානය උපදවත් තොපි කා බලාව උදැයි විචාරා බුදුරජුම් බලායකිවිට. මේ කවරෙද්දැයි මාගෙන සිතුවා හුද තොප්පගේ මුලම කපාහරමි නොසතුරු සිතින් භාග්‍යතුන් වහන්සේ වෙත ගියා. පැහැදිලි වෙච්චදේ මේ හාමුදුරුවන්ගේ නම තුල්ලතිස්ස, තුල්ල කියන්නේ මහතයි කියන එක, මහත තිස්ස. චුල්ල කිව්වනම් පොඩි තිස්ස, තුල්ල කිව්වොත් මහත තිස්ස. මෙයා මහත් වෙන්න හේතුවත් මේ පොතේ තියෙනවා. මෙයා භාග්‍යතුන් වහන්සේගේ නැන්ද කෙනෙක්ගේ පුතෙක්, ශාක්‍ය කෙනෙක්, ශාක්‍ය ජනපදවසි රජ කුලයේ කෙනෙක්මයි. හැබැයි මහාන වෙලා තියෙන වයසට ගිහිල්ලා ඉතින් ලැබෙන දාන වන්දනල නිකන් ඉන්නකොට මහත් වෙලා තියෙනවා. ඒ මහත් උනා විතරක් නෙවෙයි, මෙයා හොඳ සිවුරක් පණුපවාගෙන එකක් පෙරවගෙන දානශාලාවේ මේ වගේ උපස්ථාන ශාලාවේ කියන්නේ ඔය ආගන්තුක වෙන ස්වාමීන් වහන්සේලා මුලින්ම වඩින තැනට. අපි උනත් සේනාසනයකට ගියොත් මුලින්ම යන්නේ ඒ සේනාසනයේ තියෙන දාන ශාලාවට. ගිහිල්ලා පාත්‍ර සිවුරු පැත්තකින් තියලා පැන් ටිකක් වළඳලා ගිලම්පස ටිකක් වළඳලා තමයි වැඩිහිටි වන්දනාවට යන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දකින්න පෙර එන තැනනේ. ඉතින් අර ලොකුවට ඉන හාමුදුරු දැක්ක මහන, දැන් ওই වයසට ගිහිපු කෙනෙක් දැක්ක, වස් දන්නේ නැත්නම් අපි හිතනවා මහතෙරුන් වහන්සේ කෙනෙක්. ඇහුවේ නැත්නම් රැවටෙනවා. ඉතින් මෙයාගෙන් එහෙම ඇහුවට උත්තර දෙන්නේ නැහැ. මොනවද වතක් කරන්න ඇහුවම නිහඬ වෙලා ඉන්නවා. අතපය ඇමරිකන්න දැහුවම ඒත් ඉන්න. ඉතින් අර මහතෙරුන් වහන්සේලා මේ පොඩි හාමුදුරුවන්ගේ නැත්නම් අඩු වයසෙන් මහන වෙච්ච, වැඩි වයසක් නැහැ මහන වෙලා, උන්වහන්සේට වත් කරන ඒවා ඉවසගෙන හිටියා. දවස තරුණ ස්වාමීන් වහන්සේ නෑ ඔබහට වස් කීයද? ඒකටත් තරහ ගියා වස්සහකට. මට ඇති වසක් වසක් නෑ, මම මේ මහලමනේ මහන මහලු වෙලා නා කියලා ඉබ මම මහනුනේ. ඊට පස්සේ සැකයක් වන්නේ නැද්ද? කිසි ගෞරවයක් නැද්ද ධර්මයේ කියන්නේ? මෙච්චර වැඩිහිටි දරුණ නාලේ වෙලා වත් විචාරද්දි කටපියාගෙන ඉන්නවයි කියලා කිව්වා. හරියට මේ මාස්ලේ වැඩිච්ච හරකෙක් වගේ කියලා අසුරුසනක් ගැහුවා. ඒක මොකටද උඹලා ආවි කියලා ඇහුවා. කවුරු බලන්න කිව්වා බුදුරයා උඹලට මම පෙන්නන්නම් කොමගේ හැටි උඹලා දන්නේ මං කවුද කියලා කියලා එයාත් ගියා ඉක්මනට ඉස්සරහින්. බුදුරජාණන් වහන්සේ දන්නවා ඉතින් මේ අඬාගෙන දැනවනේ මොකද දිස්ස නුඹ නොසතුරු සිතින් මෙහි ආයේ විචාලා විසුන්නහල මෙතෙ මේ බුදුරදුන් වෙතකොස් මොන කලබලයක් කරයිද දන්නේ නැහැ කියලා පස්සෙන් වැඩියා. තුල්ල තිස්ස ඉස්සරහින් දිව්වා. අනිත් කඩේ තරහ ගියාම හිමින් හිමින් යන්නේ නැහැ. තොපිට දෙන්නම් වැඩේ කියලා දෙන්නම් බැටේ කියලා ගියා හයියෙන්. ඔයත් සාගේ කුලේනේ ආයතෝ අපේ කුලේට සලකයි මේ භාග්‍යතුන් වහන්සේ. අපේ ඥාතිනේ. ඉතින් එහෙම හිතලා ගියේ. පෙරලගෙන යනවා. එතකොට අනිත් ස්වාමීන් වහන්සේලා පස්සෙන් ඇඩියා. ගැව මොකෝ කලබලයේ කියලා ඇව්වා. ඊට පස්සේ මෙහි පැමිණියේ කුමන් නිසාද කියලා ඇහුවට පස්සේ කිව්වා ස්වාමීනි මේ උන්වහන්සේලා මට ආක්‍රෝෂ කළයි කියලා. මට බැන්නේ නැහැ. යා කරපුවා කිව්වේ නැහැ. පෙරද විස්තර කිව්වේ නැහැ. කිව්වේ ආසන්න මේ දෝකෝ ඇයි මේ ප්‍රශ්නේ මොකද්ද මට මේ තරුණ හාමුදුරුව බැන්නා. එච්චර නඩුව. බුදුරජාණන් වහන්සේ වෙනිලාට මුල ඉඳන් අහන සාමාන්‍යයෙන්. يعني ප්‍රශ්නයක් අගනේ අපිට ආරංචි වෙන ඕනම ප්‍රශ්නයක් දැන් උනත් එහෙමයි. දැන් වලියක් ගිහලා කියන්නේ මූණට ගැහුවා. දත ගැලෙව්වා. මට පයින් ගැහුවා. ඒක තමයි අන්තිම අවුට්පුට් එක තමයි ප්‍රතිඵලය. ඒක වෙන්න මෙයා කියපු කට කැඩිච්ච කතාව මොකද්ද කියන එක එයා කියන්නේ. ඒක අහන්න බුදුරජාණන් වහන්සේ දක්ෂයි. උන්වහන්සේ දන්නේ නැතුව නෙවෙයි. ඒක ලෝකයාගේ පහසුව පිණිස චාරිත්‍රාක් වශයෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් ආවට පස්සේ මුල ඉඳන් අහනවා. එබැවින් මේක සාන්නාදල එනකොට උන්වහන්සේ කොහෙද හිටියේ කියලා ඇහුවා. ස්වාමීනි මම පන්සල මැද නැත්තම් දානශාලාවේ හිටියේ කිව්වා පුටුවක. තා මේ නම්ල පැමිණීම දක්නාලද්ද? ආන්නේ ඔබ ප්‍රශ්නයක් භාග්‍යතුනාස්. මේ සානසලේන දැක්කාද? එසේ දුටුවා. එසේ නම් කළේ කුමක්? උන්තරේ නැගිට ඉදිරියට ගොස් පාත්‍ර සිවුරු පිළිගත්තද? වත් ඇහුවද? පය හොදන වතුර ගෙනත් තිව්වද? අසුම් පැනෙව්වද? ආසන වඩා හිඳුවා පාමිරි කීම කළාද? පවන් සැලුවාද? ඒ ඇහුවම ඔක්කොටම නෑ කිව්වා. කිසිම දෙයක් කලේ වැඩි අඩුම තරම් පුටුවෙන් වත් නැගිරලා නෑ. පාත්‍ර සිවුරු ගේන තියා. තිස් වැඩිමහල් භික්ෂුන් පිළිබඳ මේ සියල්ල කිසිත් නොඅඩු කොට තා විසින් කළ යුතුව තිබුණේ. ඒත් මේ කිසිවත් තා විසින් නොකරන ලදය. තා වැන්නකු පන්සල මැද නොහිඳිය යුතුය. වරද තා අතේමය. මේ උන්වහන්සේලා කමා කරගනු වදාළ විට. මදික උඹ වගේ එකෙක් මැද ඉන්නේ හොඳ නැහැ පන්සලේ. මොකද වත් දන්නේ නැහැ, වස් දන්නේ නැහැ,
කිසිම නෑ හැදියාවක් එහෙම කෙනෙක් හිටියොත් පන්සල ඉස්සර හමුකද වෙන්නේ, පන්සලට එන හාමුදුරුවෝ අර විදිහට වලිදාගෙන යනවා. අපිටත් එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා අපි පරි සංවරව හොඳ කෙනෙක් අපි දැන් පත් කරලා ඉන්නවා. අපේ වජිර වංශ ආයසුන්දයි පත් කරලා ඉන්නේ. එනේ නයව පිළිගන්න බැනගෙන එනවා සමහර අය. බැනුම් අහගෙන ඉන්නවා. දාණය අරන් ආවොත් ඒවට පින් දීලා යවන්න. දැන් මම හිටින දේ අද පින් දුන්නයි කිව්වා. ඒක වී යුතු දෙයක්. එතකොට තමයි ස්ථානය දියුණු වෙන්නේ. හොඳ වචනේ සංග්‍රහ කරන්න ඕනකොට ඒ වත්තහන කෙනෙක් මොනවද වතුර ටිකක් බොනොත් ඒ ටිකක් බොමුද, මොකද බත් ටිකක් කමුද අහන්න ඕන. එයා කෑවා හෝ බිව්වා හෝ නැතා හෝ අපි අපේ වචනෙන් මෛත්‍රිය පෙන්වන්න ඕන. දැන් අපි ගන්න තේ ටිකක් දෙන්නද, මොකද මොන තේද උඹේ තේ උඹම තියාගනින් කියලා කියනවා. එතකොට මොකද දෙන්න, අර තේ දෙන්න හාව එක්කෙනාට තේ එක ඔලුවේ හලන්න හිතනවා තමන් හදාගත්තේ. ඉතින් ඒක කියන මෛත්‍රී වචී කර්ම නැති බව, තමන්ගේ දුෂ්ටහිත පිටවීම. එහෙම වෙන්න පුළුවන්. දැන් මේ තුල්ලතිස්ස කියන්නේ එන්නේ එවැනි කෙනෙක්. එයා දුෂ්ටකම හිතේ පිරිච්ච කෙනෙක්. දැන් එයාව අපි දැන් උනත් ප්‍රතික්ෂේප කරනවානේ. දැන් මේ කතාව හද්දිත් තුල්ලතිස්ස කියන හඳුර අපිට අප්‍රසන්නයි. ඒතර බොහෝ ජනයා අතර පිරිහෙන්න හේතුවක් වෙනවා තමන්ගේ ද්වේෂයේ වචනෙන් පිට කිරීම. ඒ සමහර අය ද්වේෂයේ තියනවා, ද්වේෂයේ තියාගෙන එයා උහුලගෙන ඉන්නවා. විවසගෙන ඉන්නවා. හරි කමන්නේ අපිටත් දවස ගඳ පාය ඉර පාය කියලා එයාත් ඉන්න දෙන්නම් වැඩේ කියලා. ඒක තමයි හොඳයි ටිකක්. මොකද මේකේම නෙවෙයි දැන් එනකොට පුදු පුගම් කාපියක එන ගාඩ බලනවා. බැන්න ගම නඩුවක් වැටුණා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ අපි වගේ හිතුවනම් උන්වහන්සේ දමල ගහලා යනවනේ පාරලීවණේට ඉස්සෙල්ලම. වැඩියේ නෑ. අපි වගේ වෙහෙස නෙවෙන්නේ නෑ භාග්‍යතුන්. මොකද වෙහෙස නොවෙන්නේ ඒ කිසිම දෙයක් දිහා මගේ කියන සංඥාවෙන් බුදු කෙනෙක් බලන්නේ නෑ. සිද්ධියක් විතරයි. ඔබ අපිට වෙලා තියෙන අපි මේක ලොකුවට හිතනවා. මට බැන්නා, මටයි බැන්නේ, මගේ ඔලුවටයි ගැහුවේ. එහෙම වෙන්න පුළුවන්. දැන් මමනේ මෙච්චර කල් වැඩ හිටියේ. ඉතින් මම හොඳ මිහිරි වදනෙන් ඔබ ඇමතුවා. නමුත් අපේ නායක ස්වාමීන් වහන්සේ වැඩියා ළඟදී ඊයේ. උන්වහන්සේ අමතන්නේ එහෙම නෙවෙයි. ඒක මම දන්නවා. මම අවුරුදු 20ක් 19ක් හිටියේ උන්වහන්සේත්. මම දන්නවා. ඒක එහෙම තමයි අමතන්නේ. හැබැයි පොඩ්ඩක් අහන් ඉන්න පුරුදු වුණොත් ඔකත් ගානක් නෑ. පුරුදු වෙන්න අපිට උන්වහන්සේට කියන්න බෑනේ ඔබ වහන්සේ අපිට සැරට කතා කරන්න එපා, අර ඉන්න අපේ දෙවනි සාන්නාසේ වගේ හොඳට කතා කරන්න කියලා යෝජනා කරන්න බෑනේ. අපි හැමෝටම කියන්න බෑනේ. අපිට නායක සාන්නාසේට විරුද්ධ වෙන්නත් බෑ. මොකද උන්වහන්සේ මේ සේනාසනේ සේනාසනාධිපති ස්වාමීන්වහන්සේ. නඩු දාන්න බෑ. නඩු ඔක්කොම අහන්නේ උන්වහන්සේ. එතකොට ඒක නිසා යටත් වැසියා වරුදු වෙන්න ඕනේ එවැනි තැනදී ඉවසන්. මොකද අපිට මේ සේවා හදලා දීලා තියෙනවා. දිනුනාසේ යම්කිසි විදියකින් අපිට සැරෙන් කතා කරොත් තේරුම් ගන්න ඕන අපි ටිකක් ඈත් වෙලා අපි අයින් වෙලා පයින් යමු පුතේ කියන්නේ. පොඩ්ඩක් බලන්න ඕන මේ නැ වෙන පොට හොඳ නෑ. දිනුනාසේ මැදින් යනවා අපි ඉහා පැත්තෙන් යන්න ඕන. ඒක අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ කාන්තා සංගමයට. ඔයලට නරක කාල දසාවත් තමයි ඊන උදා වෙලා තියෙන්නේ. මට තේරෙනවා, පේනවා මට කරන්න දෙයක්වත් නෑ. මොනව කරන්නද මම? මට කරන්න දෙයක්වත් නෑ. ඉතින් මට ඇවිල්ලා ඒවා කියන කට්ටිය මං කිව්වා ඉතින් කරන්න දෙයක් නෑ. ඉවසලා ඉන්න. ඔහෙලා ගෑනු ගති එතන පෙන්වන්න යන්න එපා, නැලවෙන්න යන්න එපා. දන්නේ නැත්තම් කරන්න පැත්තකටලා ඉන්න කියලා මම යෝජනා කරනවා. ඉතින් ඒක නිසා අපි දවසක් ටික දවසක් අපි ඒක පුරුදු වෙන්න ඉවසන්න ඕන. ඒතර වෙනදා අපි ඍෂිසේ නිදහසේ හිටියනම් අපිට සිද්ධ වෙනවා නායක සායනාස වෙනින් ඒක පොඩ්ඩක් ඉවසන්න. දැන් අද නිදහසේ hina වෙන්නේ යන්නේ. මොකද ඒ නායක සයන්නාසේගේ තියෙන මේ හිත අපි රැකලා දෙන්න ඕන. අපේ hina උන්වහන්සේට තරහ යන්න හේතුවක් වෙන්න පුළුවන්. දැන් මේ මාතෘකාට ගැලපෙන නිසා මම මේ කියන්නේ. එතකොට උන්වහන්සේ එනකොට අපි දුවනවයි කියලා නේ මම මේ කියන්නේ. හොඳට මොලේ කල්පනා කරලා වැඩ කරන්න ඕන. සමහර සයන්නාසලට එහෙම තියෙන ප්‍රශ්න ගැටලු. ඒ කියන්නේ කැමති නැහැ. ඔය බ්‍රහ්ම ලෝකෙන් ආපු හාමුදුරුවෝ ඉන්න ස්ත්‍රී ගන්ධයටවත් කැමති නැහැ. පිළිකුල් කරනවා. අනිත්‍යගන්ධ කුමාරයාට කිරි දීලා තියෙන්නේ රැවුල් දාගෙන අම්මලා. ඇයි ළඟට එනකොට අන්නෝ ගෑණියෙක්වත් අනනෝ. එහෙම වෙන්න පුළුවන්. ඒක දුර්ලභ කාරණයක්. ඉතින් බ්‍රහ්ම ලෝකයෙන් ආව නම් අපිට කරන්න දෙයක් නෑ. ඉතින් අපි දිව්‍ය ලෝකයෙන් ආවා කියලා ඒ හැමදෙරු පලි නෑනේ. නේද? ඒ ලොකු හැමදෙරු ආවේ බ්‍රහ්ම ලෝකයෙන්. අපි දැනගන්න ඕනේ බ්‍රහ්ම ලෝකේ කාන්තාවෝ නෑ. කිසි කලෙක නෑ. දැකලා තියෙන්නේ පිරිමි විතර නම් කැමති වෙන්නේත් පිරිමින්ට. දිව්‍ය ලෝකයෙන් ආපු එකේ දකින්නෙම ගෑනුවයි. 500,000 නටන්නෙම ගෑනුනේ. එතකොට එයාට සාමාන්‍ය එක ගානක් නැහැ, දැකලා පුරුදුයි. මේ අපේ නංගිලා නෙමෙයි ඉන්නේ කියලා එයාට එහෙම සාමාන්‍ය එනවා අදහසක්. ඒ නිසා අද මේ දිනවල රතු එළි දැල්වී තිබෙනවා. ඒව දැනගෙන ඉන්න ලොකුවට හිතන්න එපා.
අපිට මේ මහාමිර වගේ අපේ නායක සයන්ස් උදව් වෙලා තියෙනවා. අපිට අවසර දීලා තියෙන මේ සේනාසනේ බණ භාවනා කර ඒක ලොකු දෙයක්. අපිට තින් ඩොක්කක් ගන්නත් ඔය හැන්දකින් තමයි තට්ටේට වදින්න පුළුවන් පාරක්. ඒව ඉවසන්න ඕන. කමන්නේ මැරුවේ නෑනේ ගැහුවත් නේ. අර කොහෙද ගියේ? සුණාපරන්තර වැඩි පුන්න දෙරුන් වගේ හිතන්න ඕන. බැන්නට ගැහුවේ නෑ. ගැහුවත් ගැහුවට මැරුවේ නෑ. මැරුවට ෆස්ට් කරන් දෙන්නේ නෑ. හිතන්න වෙනකොට ඒ නිසා මේ මට තේරෙන හරි හොඳයි දැන්. ඉතින් මේ ඒක හොඳයි කියන්නේ මෙහෙම වෙච්ච දේ හොඳයි කියන නෙවෙයි. ඉතින් වෙච්ච දේට අපි අනුගත වෙන්න ඕනේ. මොකද ඒක තමයි මේ වෙලාවේ කාලගුණ තත්ත්වය. තද සුළං හමයි, අකුණු ගසයි, විදුලි කොටයි. මේ වෙලාවට ඔය ඇලවංගු අල්ලගෙන එළියින් නැහැනේ. අකුණු ගහනකොට ඉන්නවද එහෙම? හිටියොත් අර ඇලවංගුට වදින අකුණු පහර කෙලින්ම අතටත් වැදිලා එතනම අලු වෙලා යනවා. දැන් අකුණු ගහනකොට අපි මොකද්ද කරන්න ඕන? ඔය ගියක් ඇතුළට යන්න ඕන. පරිස්සම් වෙන්න ඕනේ. ඒක මේ මම ප්‍රකාශ කළේ මේ අවස්ථාවේ මට දැනෙන දේ. මේ වර්තමානයේ මේ සේනාසනෙ ඉන්න මේ අපේ වනිතා සංගමයට වෙච්ච බැද්දිය මම මේ කල්පනා කරේ දැනුත් අපරාධ වෙච්ච දෙයක් කියලා. ඉතින් කමන්නේ ඉවසන්. මොකද කියන්නේ තියෙන්නේ? ඉවසන්. ඉවසීමෙන් සැනසීම ලැබේ. බැරි වුණොත් මොකද වෙන්නේ අවසාන වශයෙන්? මරණයට හෝ පත් වේ. මැරුණොත් ඉවසන් දෙයක් නැහැ. එහෙනම් මේ පුණ්‍ය දරුණාස ඉවස එහෙමයි. ඇහුවා දැන් මේ සුණාපරන්ත වැසියෝ සාර ඡණ්ඩය දැන් කිව්වොත් අපි සිංහලෙන් කිව්වොත් අරාබි වැසියෝ. අරාබියේ මිනිස්සු කොච්චර දරුණුද කියලා ඔබ දන්නවත් දන්නේ නැහැ. දැකලා තියෙත් දන්නේ නැහැ. සාමාන්‍ය වෙබ් අඩවි තියෙනවා. ඒ විකිලික්ස් කියලා තියෙනවා එකක්. ඒකේ ලයිව් ලීක් කියලාත් එකක් තියෙනවා. ඒ ලයිව් ලීක් එකේ තියෙන්නේ ඒ අරාබියේ දෙන දඬුවම්. එයාලා ඒක වීඩියෝ කරලා දානවා ඒකට. ඒ මොකටද දාන්නේ? එන එන අයට ඔබ බලන්න. ඒ චූටි පිහියක් තියෙනවා. ඒ පිහියෙන් තමයි බෙල්ල කපන්නේ. ඉස්සරණ කඩු වෙන්නේ කැපුවේ. ඒ වැරදි කරපු කෙනා නීත්‍යානුකූලවම කපනවා. කපන්නේ මෙහෙම හිමින් අතුල්ලලා අර වේදනාව විඳලා විඳලා මැරෙනවා. මැරෙන එක ඒක එයා වීඩියෝ කරලා අන්තර්ජාලයට දාලා තියෙනවා. ඒත් අරාබි යන එක බයෙන් යනවා. මගේ බෙල්ල කොයි වෙලාවෙ කපයිද දන්නේ නැහැ. මං හරි පරිස්සමෙන් මේ රටේ ජීවත් වෙන්න ඕන. කස පහර ගන්නවා. තුමාට එල්ලලා මරනවා. එයා දුඹ කරගෙනල්ලා එක පේලියට 10-12 දෙනා එල්ලලා මරන වෙලාවල් තියෙනවා. ඉතින් දැන් පේන මේ ඒ ජානවලින් ආපු අය තමයි දැනුත් ඔය අරාබි ඉන්නේ නේද? එදත් එහෙම තමයි. සුණාපරන්ත වැසියෝ බොහොම නපුරුයි. සැරයි. හේතු එකට හේතුව විද්‍යාත්මක හේතු තමයි වැලි දත් වෙනවා, ලේ රත් වෙනවා. කාන්තාරට ගිහින් නැතුව ඇති මේ කවුරුත් නෑ ගිහින් නෑ නේ. නෑ. ඔක තනි කාන්තාරයක්. ගස් කොළන් නෑ. ඉතින් අවුව දවල්ට වැඩි. අඩුතර 40ටවත් තියෙනවා මං හිතන්නේ. හේසිය සංස. ඇලි වැලි රත් වෙලා දවල්ට මොකද වෙන්නේ? ඔළුව රත් වෙනවා. ලේ කෝප වෙනවද නැද්ද? කෝප වෙනවා. එතකොට එතන මෛත්‍රී කියා දෙන්න පුළුවන්ද? දැන් නම් ඔය AC හයි කරලා හැම ගෙදරකම එහෙම තියෙනවා. වාහන වලත් තියෙනවා. ඉතින් නමුත් එළියට බැස්ස ගම පිච්චෙනවා. ඉතින් ඇහුවා මම දැන් මෙහෙම රටකට යන්න යන්නේ උඹේ ගම තමයි. උඹට බැන්නොත් ඒ වැසියෝ. අනේ ස්වාමීනි බැන්නට මොකෝ ගහන්නේ? එහෙම මං ඉවසනවා. ගැහුවොත් ගැහුවොත් මාව කැපුවේ නෑනේ. කඩුවකින් කැපුවොත් මම මැරුවේ නෑ. මැරුවොත් ඉතින් සාමීනි මේ සමහර සාන්නාසලා රහත් වෙලා මේ මැරෙන්න ක්‍රමයක් නැතුව ඉන්නවා. අනේ මරණය මා කරා පහසුවේ පැබිනියා කියලා මම සතුටු වෙනවා. ඒ කියන්නේ මරණය බාර සාදු. එහෙනම් ගමට කියලා බණ කියන්න ඔහේ සුදුස්සේ. ඔක තියෙනවා පුන්නෝවාද සූත්‍රයේ තියෙනවා මජ්ක්‍ධිම නිකාය. ලස්සන කතාව. එතකොට අපිත් හිතන්න ඕන අපිට ගැහුවේ නෑනේ තාම. බැන්න විතරනේ. ගැහුවේ නෑ. بس ගැහුවොත් ඉතන පීයකින් කැපුවේ නෑ. පීයෙන් යන්නේ නෑ නේ. ඒක මැරුවේ නෑ කියලා අපි හිතනවා නේද? ඉතින් මේමයි. දැන් හිත එකපාරට හදා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි අපිත් ඉතින් පෘථග්ජන භාවයෙන් ඉන්නේ. අපිත් කෙලස් බහුලයි. ඉතින් කෙනෙක් එකක් කියනොත් අපිත් දෙකක් කියන තමයි අපි ලෑස්ති. එක්කෙනෙක් කියවනකොට අපිට පුළුවන් නම් මග ඇරලා යන්න. ඒක තමයි අපේ ජයග්‍රහණය. කවුරු හරි තරහ ගිල්ල අපිට බයින වගේ පේනෝ නම් දොරවල් කඩාගෙන කමන්න යන්න ඕන. දොර ඇරලා දෙන්නේ නැත්නම් කඩන් හරි ඉබ්බ දාගෙන ලොක් කරගෙනම බයින කවුරු හරි. හරිද? දැන් කරන්නේ දුවනවා. ඔයෙන් හරි දුවන. ජනෙලෙන් හරි පයින්න ඕන. ඔය ජනෙලෙන් මේකෙන් ජනෙලෙන් පයින්න බෑ මං හිතන්නේ. මේකේ තියෙන අර කුරු ගහලා කොහොම හරි බේරෙන්න ඕනේ. නැත්නම් අපිට තරහ හැවිස්සුනොත් ඊට පස්සේ මොනවද මොනවා වෙයිද දන්නේ
නිසා මේ ද්වේෂය කියන්නේ රාගයට වඩා බොහෝ සෙයින්ම බලවත් දරුණු එක. දැන් රාගයේදී අපි මතක් කළ යුතුයි තියෙන ස්වභාවය තමයි ගැරන්ටි දෙන්නෙක් වෙලුවා වගේ ඒ අය පහසුවෙන් ඉන්නවා. ඒ කාටවත් අපහසුවක් නැහැ. එයාගේ ඒ ප්‍රේමින් පෙමින් වෙල ඉනින්නේ. දැන් මල් වියන් වෙත ගියාම ඔය මුහුදු වෙරළ වලදී අපිට පේන රාගයේ මොන වගේ සියුම්ද? සියුම් ඇලීද? ඒක කිසි හානියක් කාටවත් නැහැ. ඒ මිනිස්සුන්ගේ සතුට ඒ මිනිස්සු පාඩුව විඳගෙන. හැබැයි ද්වේෂීදී අහුවෙන කාට ගහනවා. මරන්න යනවා. තරහාගිය වෙන කෙනෙක් වෙනුවෙන් ගහන්නේ තම කෙනෙක්ට. ඉතරම් භයානක. ඒතර දේශනාවේ තියෙනවා මව් මරන්නෙත් ඔය ද්වේෂයෙන්, තාත්තා මරන්නෙත් ද්වේෂයෙන්, රහතුන් මරන්නෙත්. දැන් ඔය ඉන්න මේ සාවින්නාස කෙනෙක් රහත් වෙලා දන්නේනේ ඔළුවෙන් රැස්ස හිදෙනවද? දැන් මන් රහත් වෙනවද? දැන් මගේ රැස්ස හිදෙනවද? නෑ. කොහොම අඳුරගන්නේ ඉතින්? දැන් කාටරි දායකයෙක්ට මාත්‍රික තරහ යනවා. මට පිහියෙන් අයිනවා. මම අපවත් වෙනවා. එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? යට කර්මය මම රහත් නා. අරියන්ත ඝාතන කර්මය රහතන් වහන්සේ බෝඩ් එක බෙල්ල එල්ලන් හිටිනම් මරන්නේ නැහැ. ඒක මම මේ කියා දෙන්න ඔබට. දන්නේ නැතුව ඒ මරන්නේ. දන්නව නම් මරන්නේ නැහැ. ආන්න බලන්න ඒක නිසා මේ තරහා ගියොත් ආර්යයන් වහන්සේ කෙනෙක් ඉදිරියේ කොච්චර පරිස්සම් වෙන්න ඕනද? වෙන්න බෑ ඉතින්. ඇයි තරහවන්නේ? ඉතින් අතරහුව වෙච්ච දෙයින් ගැහුවා, ගහපුවා, මැරුණා, මැරුණ ගමන් ආනන්තරි කර්මය. වෙලා නැත්තේ නැහැනේ. වෙලා තියෙනවා ඕන තරම්. අතීතේ හොරු හිටිය හොරු මේ රහතන් වහන්සේ පාරේනකොට මගට බැනලා ගහලා ඔලු පළල අර පාතර සිවුරු ගත්තා. උන්වහන්සේලා පිරිනවම් පෑවා. ඊවස්සේ ගිහලා රජයෙන් බේරෙන්න මහණ වෙන්න යනවා. භාග්‍යවත් උන්වහන්සේ කියනවා මේ අරිහන්ත ඝාතකය මහණ කරන්න එපා. ඒක එක පැත්තකින් නින්දාවක්, අනිත් පැත්තෙන් වැඩක් නැහැ. ඇයි මේ ජීවිතේ ධාන, අභිඥා, මාර්ගඵල කිසිවකට ඒ අය හිමිකම් කියන්නේ නෑ අභවයයි. නිසා පැවිදි කරන්න තහනම් ඔය ආනන්තරි කරම පහම තහනම් වැඩන්නේ. ඉතින් මේ පහම වෙන්නේ ද්වේෂය, මහා සාවද්‍යයයි. නිසා අපි බොහොම මෘදු සිතකින් වාසය කරන්න බලන්නට ඕන. හැමදෙස්සේ මල් වගේ සිත් ඇති කරගන්නට ඕන. ගල් වගේ වෙන්න එපා. මොකද වෙන්න ඕන? මල් වගේ වෙන්න. තුල්ල තිස්සල වගේ වෙන්න. දැන් තුල්ල තිස්සගේ ස්වභාවය මොකද්ද? පේනවනේ දැන්. නුරුස්නාගති එකට එක කිරීම අවවාදයක් ශ්‍රම නැහැ. අවවාද පිළිගන්න කැමැතිම නැහැ. ඉතින් මේකෙදී උන්වහන්සේගේ දුෂ්ට බව භාග්‍යතුන් වහන්සේ හැමෝෙහිදීවත් කීකරු නොවන බව තමයි තව ටිකකින් අපිට පේන්නේ. අයි සමාව ගන්න කෝනේ උන්වහන්සේ කළ දේ වැරද්දක්. වද්දන් නැති කෙනෙක් මේ විහාරේ මැද ඉන්න එපා. ඒක තේරුමක් නැහැ. හරින උන්වහන්සේ තමයි ගිහිල්ලා පාත්‍ර සිවුරු පිළිගන්න ඕනේ. උභාස තමයි වගෙනාලා තැම්පත් කරන්න ඕනේ. උභාස තමයි වතුර දෙන්න ඕනේ, කකුල් ලොද ගන්න. පා මඩින්න ඕනේ, මිරිකන්න ඕනේ, පා තෙල් ගන්න ඕනේ. ඉස්සර පයින් ඇවිද නිසා එහෙම වතක් තියෙනවා. දැන් නම් මිරිකන්න යන්න ඕනේ නෑ. පා පාතිය පයින් ගහයි දැන් මිරිකන්න කිව්වොත් කකුල් මිරිකන්න තොපි මොකට දාවි කියලා. එනගෙනගේ හැටි බලන්න වෙස්සෙල්ල. මෙයා මොකට දෙනවද කවුද දන්නේ? වදින්න ගිය දේවාලෙ හිසේ කඩන් වැටුණා කියලා තමයි මේ දවස්වල හොඳම ප්‍රස්තාවිරු අපිට තියෙන. ඇයි අපි යනවා වඳින්න? බලයන් යන්න වඳින්න එන්න එපා. තෝ මොකද වෙන්නේ? අර තිවිච හද්දාව සතුට සියල්ලම නැති වෙනවා. ඒෂණේ නැති වෙනවා. ඉතින් අර අපි දන්නේ එහෙම වෙන්න පුළුවන්. බූම් මට්ට නෙවෙයිද? කියන්න බෑනේ මේ දෙක බලලා. බූම් මට්ට නෙවෙයිද? කියන්න බෑනේ මේ දෙක බලලා. ඔව් එහෙම භාවනා කරලා නේ. ඒ කළුතර හිටියා රජවත්ත නෙවෙයි, මට මතක නෑ මොකද. රජිනවත්ත කියලා එකවත්තක් තියෙනවා. ඊට උඩවත්ත. ඔය හරියටම වයසක හාමුදුරු කෙනෙක්. ඒ හාමුදුරුවෝගේ භාවනාව හරි විශේෂ භාවනාවක්. ඒ පලාතෙම හරි කැමති මේ භාවනාවට. මොකද්ද භාවනාව? කෙස්සුවපත් වේවා, ලොම් සුවපත්. දැන් බුද්ධ දේශනාව අපි අහලා තියෙන කෙස් පිළිකුල් විතරනේ. මෙයා අලුතෙන් හොයාගත්ත. මොකද හොයාගත්තේ? මේ ඇඟේ කොටස් 32ම සුවපත් කරන්න පුළුවන් භාවනාව. 32ම සුවපත් වේවා. එක එක ගන්න. නැහැ එහෙම නෙවෙයි කරන්නේ. හොඳේ මම නිකන් විහිළුවට කිව්වේ නියපොතු සුවපත් වේවා එහෙම කියන්න එපා. හිසේ පටන් දෙපතුල දක්වාම සුවපත්. එතකොට හදවතත් අයිතිනේ. දැන් හොඳට මෛත්‍රී කරලා තමයි අපි යන්නේ ආචාර්යයන් වහන්සේට දාන බෙදන්න. නැත්නම් පෙරලා අර කිව්ව විදිය හැඳිපාරක් ඔළුවට පතිත වීමේ ඉඩකඩ තියෙන්න පුළුවන්. දැන් කියන වගේ නෙවෙයි ඉවසන්නේ. හරි අමාරුයි. දැන් මේ 20ක් විතර ඉන්න පේලිය Tamanṭama plastic කැන්දෙන් පාරක් ඔලුවට වැදුනොත් රිදෙන්නේ නැති වෙන්නත් පුළුවන් plastic නේ. හැබැයි ඒ වැදෙන පහර නිසා පුදුම ලැජ්ජාවකට තමන් පත් වෙනවා. ඉතින් ඒ නිසා එක එක ගුරුවරුන්ගේ හික්මවීමේ ක්‍රම වෙනස්.
ගුරුවරු දෙන්නෙක් ඉන්නකොට පිතයි සෙමයි වගේ වෙන්න පුළුවන්. එක්කෙනෙක් සාන්තයි, අනිත් එක්කෙනා නිශාන්තයි. අසාන්තයි, නිශාන්තයි. එතකොට එයා හික්මවන හිට්ලර් පාලනයට. හිට්ලර් පාලනය හික්මනකොට ඊයන් රිදෙනවා අපිට. දැනෙන වැඩි. මොකද තොපි ඉන්නකොට මම කියන විදිහට. එහෙම කොහොම අපි ඉතින් සද්දාවට දින්නේ බයටද? බයට. නිසා ඉතින් මේ සමහර ගුරුවරු කියන ඔබලට ඕන නම් නිවන් දැකපල්ලා මට ප්‍රශ්නයක් නෑ. තොපි බොරු කරොත් තොපිට. මට එක ගැටලුවක් නැහැ. හැබැයි මම පොඩ්ඩක් හොයනවා, හොයා බලමින් ඉන්නවා. හැබැයි බල බල වැඩි කරගෙන ඵලයක් මං ගහන්නේ නැහැ, බනින්නේ නැහැ. මට ප්‍රශ්නය ඒ ක්‍රම දෙකයි. ඒ දෙක එක ගුරුවරුන්ගේ හැටියක්. ඒක මන් දන්නේ. ඒක මෙහෙම කරන්න කියලා අපිට බල කරන්නත් බෑ. ඉතින් ඒ නිසා මේ ක්‍රමවේද දෙකේම තියෙන දෝෂ ඒවා අපි හඳුනාගෙනත් මේ දවස්වල ඉන්නේ. වැඩි මෛත්‍රියත් හොඳ නැහැ වගේ තේරෙනවා. ඒකෙදි වෙන්නේ අර ඉක්මවා යාම වෙන්න පුළුවන්. වැඩි ද්වේෂය හොඳත් නැහැ. ඒ නිසා ඒ අවශ්‍ය වෙලාවට සැඩසුලන් හමයි නැවත සංසුන් වෙන්නත් පුළුවන් විය යුතුයි. හොඳයි. එහෙනම් සාදුකාරයක් දෙන්න අපේ කතාවට. මොකද කතාව මේ අක්කොජ්ජි මං අජිනිමන්නේ අද කතාව. ද්වේෂ ගැනමයි තියෙන්නේ. වෛර ගැන. මසවලා මට ගැහුවා, මට බැන්නා, මා සතුදේ පැහැරගත්තා, මාව පරාජයට. ඔය අජිනිමන් කියන්නේ ඔය යුද්ධයකින් හරි පරාද වෙනවා. තරඟකින් හරි පරාද වෙනවා. ඒක පෙරදිච්ච කෙනා වෛර කරන කාටද? දිනපු කණ්ඩායමට, දිනපු කෙනාට. දිනපු කෙනා සතුටින් ඉන්නවා. පෙරදිච්ච කෙනා දුකසේ තමයි නිදාගන්නේ. ඒ අත්දැකීම මට තියෙනවා. අපි පාසල් යන සම මෙහෙම වුණා. ඒ කියන්නේ එක ලකුණකින් අපි පෙරදුනා එක තරඟයක්. ඉතින් ඇඬුවා. ඒ විල්ලෙච්චයි දැන් මතක් වෙනකොට. ඇඬුවා. ඇයි ඇඬුවේ? එක ලකුණෙන්නේ දැන් ඕක ලොකු උඩල් ලකුණ වලින් පෙරදුනා නම් ප්‍රශ්නයක්. නැන් මේ ළඟටම ගිහිල්ලා පෙරදිලා ඊට පස්සේ අඬ අඬ ආවේ වාහනේ. පොල් ගහවෙලා ගිහිල්ලා පෙරදිලා එච්චර දුර ගියා පරදින්. යනකොට ටීචර්ස්ලට ඇඳලා ගියා අපි දෙන්නම් බැටේ දීලා එනවයි කියලා. හරිද? දැන් ඉස්කෝලේ යන්න ලැජ්ජයි. මොනවද උත්තර දෙන්නේ? මේක අර දවස් සම්පූර්ණ තරගයක්. එතකොට අපිට තේරෙනවා ඉර ඉර දින්න නම් සෙමි ෆයිනල්ස් යන්න තිබුණා. ඉතින් මේක නිකම් මැච් එකකුත් නෙවෙයිනේ. ඉතින් මම දැන් මට හොඳට අත්දැකීම තේරෙනවා පෙරදුනාම කොච්චර අමාරුයිද. ඉතින් ජයපන් බොන්න තියෙනවා. හොඳයි අපි හැමෝටම. නමුත් පරාජයේදී ද්වේෂේනෝ සමහරට ගහ ගන්න ඕනේ, රණ්ඩු වෙනවා. තරඟ අවසන් වුණාම සමහරට ගිනි කෙලි සම්දර්ශන, ගුටි කෙලි. ඒ මොකද ඒ වෛරේ බවට ඊට පස්සේ පත් වෙනවා. සමහර දිනපු කෙනා පාඩු ඉන්න එයා අපිට විහිළු කරන්න පුළුවන්. ආන්න බලන්න. එතකොට අර පෙරදිච්ච කෙනා අසරණ වෙලානේ කොහොමවත් ඉන්නේ. එයා තවදුරටත් වෛරසාගත බවට පත් වෙනවා. ඊළඟට මේ පරාජය කියන එක තරහට හේතුවක්. මාව පෙරදුවා. මා සතු දේ පැහැරගත්තා. අචේතනික දේවල් වෙන්න පුළුවන්. සචේතනික දේවල් වෙන්නත් පුළුවන්. මේ දෙකේදීම මිනිස්සු වෛර කරගන්නවා. දැන් සචේතනික දේවල් කියන්නේ මොනවද? පණ තියෙන ඒවා. දැන් මා සතු වස්තුව. තව කවුරු හරි අරගෙන යනවා. පණ තියෙන වස්තුත් ඉන්නවා. පණ නැති වස්තුත් තියෙනවා. දැන් ওই දෙකේම ගොඩාක්ම අමාරු වෙන්නේ පණ තියෙන කෙනෙක් අරන් ගියොත්. දැන් තමන් පෙම් බඳින කෙනෙක්, ආලය කරන කෙනෙක්, තව කවුරු හරි ඇවිල්ලා එයා රවට්ටගෙන හරි වශී බන්ධනයක් දීලා හරි අරගෙන යනවා කියන්නේ. වෛර එනවද නැද්ද? එනවා. හම්බුණොත් මොනයි මොනවා මේ දන්නේ. අන්න ඒ නිසා මේ විදියට තමයි වෛරය හටගන්නේ. ඒව හිත පැඳගත්තොත් මෙහෙම කරා මෙහෙම කරා මෙහෙම කරා කියලා හිතන්න 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 වෛරය එන්න වැඩි වෙනවා. අමතක කළොත් වෙච්ච දේ වුණා, සංස්කාර ගෙවිලා ගියා, සියල්ල සබ්බේ සංඛාර අනිච්චා කියලා අපි වගේ විපස්සනා භාවනා ටිකක් දන්න අය හිටියොත් ඒ වෛරය එතනම සංසිඳනවා. විපස්සනාව ගැන කියනකොට මතක් වුණේ දැන් මේ වෙන හැමදේම අපි සිහියෙන් බලන්න එපයි. මේක වෙලා මේ දිගටම වෙනවද ඉවර වෙනවද? දැන් වැස්ස පටන් ගන්න. වැස්ස දවසෙම වහීද? වහින්න පුළුවන්. හැමදාම වහීද? දවස් 7ක් වැස්ස ගියම කවදා හරි පායන්නේ නැද්ද? එහෙනම් අපි පායන තුරු පොඩ්ඩක් පරිස්සමට කූඩාරමකට වෙලා දොරවල් වහගෙන එතන කුඩේ දාගෙන යන්න ඕන. මොකද වැස්ස වහිනකොට එළියට බහින්නේ මෝඩයෙක්නේ. කුඩේ නැතුව එතකොට වැස්ස නවත්තන්නත් බෑ. අපිට ලෝකෙට වහින වැස්ස අපිට නවත්තන්න අපි වෙන අපි පරිස්සම් වීම සඳහා කුඩයක් පාවිච්චි කරන්න. එතකොට මේක මේ අනිත් මේ හැම දෙයක්ම කියලා දෙන්න බෑ මට ඇවිල්ලා. මේ දැනට පවතින තත්ත්වය අනුව මා හැසිරිය යුත්තේ කෙසේද කියන එක තම තමන්ට හොඳට
තේරෙන්න්න ඕන ම එකට ප්‍රඥාව තියෙනන මෝඩ වෙලා වැඩකරු මට කරන්නද නෑ. එනිසා එම හොඳට තේරුම් ගන්න. තේරුම් ගත්තට බස වෛරය ඇති වෙන්නේ. එන ගුරුවරයාගේ ලේකෝප වෙන්නෙන්නේ අපේ ලේකෝප වෙන්නෙත් නෑ. දැ අපට හොඳටම තේරෙන මා දැකීමට මගේ ගුරු දේවයන් වහන්සේ අසතුටුයි. මොකද කියන් අසතුටු. එහෙම විනය කර්මයකුත් තියෙනවා. මේ වාරණය කරනවා ගුරුවරයා මේ ගෝලයා මාව දකින්න එන්න එපා. ඔහු දැකීමෙන් ගුරුවරයාගේ කෝප වෙනවා. පඩික්කමක්වත් අල්ලන්න දෙන්නේ නැහැ. ඒක දඬුවමක්ගේ එන එක දැනගන්න ඉස්සෙල් දැනගෙන දැන් මේ ගුරු දේවයන් වහන්සේ මා දැකීම ප්‍රිය රුචි නොකරයි. දැන් මොකද කරන්නේ? නොදක ඉන්නවා. පේන තැන් වලට යන්නේ නැතුව ඉන්නවා. එන එකටත් අපිට ප්‍රඥාවක් තියෙනවා. මොකද ගුරුවරයාට අකුරු කියලා දෙන්න අපිට යන්න මෙහෙම ගියොත් වෙන්නේ දත් 32ම අහිමි කර ගැනීමේ වාසනාව උදා වෙනවා. ඒක වෙනවා මට නෙවෙයි මේ ලෝකේ ඕන ගුරුවරයෙක්ට දැන් කියන්න යන්න එපා කියලා කිව්ව ගමන් ගහනවා. මොකද මේක බුද්ධ කාලේ නෙවෙයි බුද්ධ කාලෙත් ගහලා තියෙනවා. අද කාලේ කොහොමවත් හැවැරෙන් පහර දෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා පැමිණුනේ නිවන් දකින්නනේ මහණ වුණේ තට්ටේ පලා ගන්න නෙවෙයිනේ. ඒ නිසා මේ කෙසුත් නෑ දැන් ගැහුවොත් කොහොමවත් කෙලීම වදින තට්ටේට. හරිද? ඒ ඉස්සර නම් කොණ්ඩයක් හරි තිබුණ පොඩ්ඩක් සැර චුට්ටක් අඩුයි එතකොට. දැන් මේක එහෙම නෙවෙයි වැදුන ගමන් පැලෙනවා. දැන් ඔළුව පලා ගන්නද ඕන නිවන් දකින්නද? එහෙනම් හිසත් බේරාගෙන නිවන් දකින්න කියලා දැන් දකින්නේ නෑනේ. දැන් භාවනා කරලා බාරමිතා ටික දියුණු කරගෙන විස්වැයමක් ගමු දකින්න. දැන් බැහැයි කොම සමහර යමනා පේන බෑ නෙවෙයි. වෑයම් කරමු. ඒක කොයි වෙලාවරි හිතට දැනේවි මම නිවන් අවබෝධ කළයි කියලා. දැනුන් නැත්තම් පරලෝයයි. ගියාට පස්සේ එහෙදිත් වැඩේ කරගෙන යන්න පුළුවන්. දැන් නිතරම හිතන්නේ මේ වාසනාව ගැන. පොඩි වෙලාවක අකුණු ගහලා අනිත් හැම වෙලාවෙම පායලා තියෙනවා නේද? අපි දකින්න නකුණු ගහපු එකේ දෝෂේ නෙවෙයි. ඉතුරු පෑ ගානේ අපි හොඳ සැනසille හිටියා. අකුණු ගහපු එක ටිකක් අඟට අමාරු තමයි. මොකද සද්ද වැඩි, ඇඟ පිච්චෙනවා වගේ ඒක තියෙනවා. ඒක සී කිරීමද කළ යුත්තේ මේ භූමියේද අපි ලැබිච්ච විවේකෙද හිතන්න ඕන. ඈ විවේකෙ හිතන්න ඕන. අපිට ඉහෙම් බහින රෝගයක් මෙතන දැන් ඇත්තටම නෑනේ. වැඩ කියලා මොනවද තියන්නේ කට්ටියට? දැන් කම්මගෙනකො කහ ගලවනවා. කොයි ගිහිල්ලා ආරාමවල කහ වගා කරන කහ ගලවනවා. තව එක්කෙනෙක් කතාලකුව කාණු කපනවා එකෝ. තව එක්කෙනෙක් කිව්වා මෑ කරල වලට අහිනවයි කෝ. අහිනවා කියන්නේ උදළු ගන්නවා. අපේ පැත්තේ අහිනවයි කියලා කියන්නේ. දැන් ඕක තමයි මහානකම. උදළු ගෑම, වලන්සේදීම, සිමෙන්ති යනීම, කොන්ක්‍රීට් දැමීම. ඒ වගේ බර වැඩ තියෙන ආරාම ලංකාවේ තියෙන්නේ. එහෙම වෙලාව අපිට කියන මිදුල පොඩ්ඩක් අතු ගන්න. පොඩ්ඩක් ගේම් අප් කරන්න. දාන නැති වෙලාවට දාන ටිකක් හදන්න. දැන් මේවා බර වැඩද? නෑ. ඒ නිසා අපි සෑහෙන්න ඕන නිතරම අනිත් තැන් වලට සාපේක්ෂව හිතන්න ඕන. අපිට එහෙම ලොකු වැඩක් නෑ. අනිත් දැන් භාවනා වැඩෙන්නේ නැත්තම් බොරුවට මේ ස්පියන් ඉදලටකුත් නෑ. ඒක සංඝයාට උපස්ථානෙ පිණිස ඒ වෙලාව යොමු කරන්න. තමන්ගේ අතින්, සිතින්, කයින්, වචනේ තමන්ට තේරෙනවා නම් මම මේ බොරුව තමයි කරන්නේ මෙතන වාඩිලා. තමන් දන්නවනේ ඉතින් ඇවිල්ලා මට හරි කියලා අවසර ගන්න මට මේ වැඩෙන්නේ නැහැ පින්වස්සන. මම ඒව වැඩෙන්නේ නැත්තේ පව් කරපු නිසා. ඒ නිසා ඒව ගෙවෙන්නත් එක්ක මම මේ තියෙන පඩික්කම් හොදනෝ, භාජන හොදන්නම්, වළං හොදන්නම්. ඔය උදාහරණ කිව්වේ ඕන දෙයක් කරන්න පුළුවන්. ඒතර ඒ වෙලාව යොදා ගන්න තමන් සංගයාගේ පහසුව පිණිස. දැන් කුටියක් හදනවනේ වැලි ටික ඇදලා දෙනෝ, ගල් ටික ඇදලා ගිහින් දෙනෝ. ඉස්සරහට මේ තව දවස් දෙක තුනක ඒක ලැබෙන අවස්ථාව කැමති අයට. කියන්නේ භාවනා වැඩෙන්නේ නැති අයට. වැඩෙන අයටත් පුළුවන් භාවනා නිතරම කරන්නේ නැහැ නේ. ඊළඟ පැයදී යන්න පුළුවන්. තමන් භාවනා ඉවර කරලා වැලි ටිකක් ගිහින් දුන්නා. ඒතර ඒ සියල්ලම තමන්ට පිනක් වෙනවා. පිනක් වෙලා අනුග්‍රහය වෙලා ඊට පස්සේ නොවැඩූ සමාධිය වැඩි වීමට හේතු වෙනවා. දැන් ඉතින් භාග්‍යතුන් වහන්සේ කෝණි වැරද්දක් කළා කියලා. මේ තුල්ල තිස්ස කියන්නේ මහත තිස්ස. මහත කියන්නේ මට හිතන්න බෑ කොච්චර මහත්. ඒ තරම් මහත. ඔය වගේ පාත් කරන ටික ලොකු පාත් කඩයක් තියෙන්නේ. ඒක වැහෙන්න තියන වාඩි උනා. ඒකත් මදි වෙලා පස්ස පැත්තේ මෙහෙම අදිනවලු පාත් කඩේ. පස්සේ. ඊට පස්සේ තමයි ඔය තියෙන අර වාටියක් තියෙන දැන් ඔය පාත් කරනල වාටියක් තියෙනවා. මැද රතුයි වටේ වෙනම තියෙනව නේද? ඕක පෑනේ ඊට පස්සේ. මදිනේ ආය නම් තවාංගලක් මේ වියතක් කරන්න වියත මේ ගන්නට. ඒ තුල්ල තිස්සට තියාගන්න බෑනේ. ඉඳ මදි. ඒතර හිතාගන්න කොච්චර මහත පුද්ගලෙද යා. අපස්ස තොයම් පුරිසෝ බලිවද්දෝ ජීරති මන්සන්තස්ස වඩ්ඩන්ති පඤ්ඤාන පරිපූර්ණ.
මේ මෝඩ මිනිහගේ මේ මෝඩ යකාගේ මොකෝ මේ මෝඩ යකාගේ ඇඟනම් වැඩෙනවා, මීහරක වගේ වැඩෙනවා, මුගේ ඔළුව නම් වැඩෙන්නේ, මොලේ වැඩෙන්නේ නේද? මීහරක් කියන සමතක් වුණේ, මීහරක් දැකලා තියෙනවනේ. මීහරක්ට මොලේ ගොඩක් තියද අඩුයිද? හරිම අඩුයි. පාරකින් අයින් වෙනවා තුන්ට තේරෙනවද? නේද? ළඟදි බස් එක යනකොට මට ඇහුණා මේ ගෑනු ළමයි දෙන්නේ ස්කූටරේ යනවා. අපිට ඉස්සරහින් ගියේ. ඉතින් හරක යන පැත්තරම බයික් එකක් යනවා. දැන් හරක මෙහෙම මෙහෙම යනවා. ඒකෙල්ලත් එහෙටම යනවා. අර කොල්ලෙක්ව මීහරට්ටත් වඩා අන්ත මීහරකියෙක් තමයි ඕක එලවන්නේ කොහේ. ඌ මෙහෙ යනවා නම් තෝ මෙහෙ පලකෝ. ඌත් එක්ක. එතකොට තේරෙන සමහර මිනිස්සුන්ට මීහරට තරංගම් මොලේ. අනිත් එක තමයි දැන් ඔය ඉන්න ගොපල්ල සමහර අය ඒ ගානට වැටෙන පස්සේ. දැන් හොඳට මොලේ තිබිච්ච මිනිස්සු වෙන්න පුළුවන්. හැබැයි මේ හරක් එක ඉන්න මේ මිනිස්සුන්ගේ මොලෙත් අර තත්ත්වෙටම වැටෙනවා. වෛරය, ද්වේෂය, අර ලොකු කෝටුලින් ගහන්නේ, හයියෙන් ගහන්නේ, හරට්ට ගහනවා. ගහනකොට මෛත්‍රියෙන් ගහනවා නෑ, පුදුම කරුමයක්. ඒ තමන්ට ලැබුණ වෘතිය පවා පවට ලැබිලා තියෙන පිනට නෙවෙයි. නෑ, ඔය ට්‍රැෆික් පොලිසි ඉන්නේ ගොඩක් අය වෛරෙන් බණින්නේ. ඒ කියන්නේ ඒ තමන්ගේ රැකියාව ජීවත් වෙච්ච ලැබිච්ච ධාර්මික නෑ. දැන් සමහර අපි දකින්න දැන් වෛද්‍යවරු හෙද නිලධාරීන් මහත්මීන් ඉන්නවා. දෙයාලා කරුණා මෛත්‍රියෙන් රෝගීන් උපස්ථාන කරන පින්නේ වැටුප වෙනම ලැබෙන එක ඇත්ත. හැබැයි ඒක බෝනස් එකක් විදිහට යන මොකද කරන්නේ? පුළුවන් නම් කරුණාවෙන්. නමුත් ඉතින් සමහර අයගෙන එහෙමත් නැහැ නිසා නේද හරියට කෑ ගහනවා කියලා. ඉතින් ඒත් මිනිස්සුනේ. ලෙඩ් ප්‍රමාණය වැඩි, උපස්ථායක ප්‍රමාණය අඩු. එහෙටත් දුවන්න ඕනේ, මෙහෙටත් දුවන්න, අර ලෙඩත් කෑ ගහනවා, මේ ලෙඩත් කෑ ගහනවා. ඉතින් මොකද වෙන්නේ? මෛත්‍රී කර කර ඉන්නත් බැරි වෙන්න පුළුවන්. ඉතින් ඒකට සල්ලි කිවල යන්න. මෛත්‍රිය ඕන යන්න මොකද කරන්න ඕන? ගෙවන වාට්ටුවකට එහෙදි හොඳටම මෛත්‍රී කරනවා. ඇයි සල්ලි දෙනවා? දැන් අර රජේ රෝහලේ ඇයි මෛත්‍රී කරන්න බැරි? ලෙඩ්ඩුගෙන් සල්ලි ලැබෙන්නේ වාතය විතරනේ, කරදරයක් විතරයි. කිසිම සංසිඳීම මේ ලෙඩ්ඩුන්ගෙත් නෑ, උපස්ථායකයන්ගෙත් නෑ. ඒකට හේතුව තමයි ඔය නැතිබරිකමන හේතුව. ඒ කියන්නේ පින මදිකම. දැන් දුකසේ තමයි අපි දකින සමහර තැන්වල ඔය ඇඳ උඩ දෙන්නයි ලෙඩ්ඩු ඇඳ යටත් ඉන්නවා. දැන් එහෙම නිදන්න උනේ පින් කළද පව් කළද? පින් මදි නිසා. පින් තිබුණා නම් හොඳ රෝහලක හොඳ ඇඳක් උඩ නේද? සැපට කෑම ටිකක් කාලා ඉන්න තිබුණා. ඉතින් ඒකට මේ ලෝකෙට වෛර කළ වැඩක් නැහැ. ඒක තමන් පුළුවන් තරම් වෛර සහගත නොවි. අපිට එක්කෙනෙක් හරි මේ ලෝකෙ පිට වෙන ලැබෙනවා නම් වචනෙන් හරි අන්න අපි ඒකට අනුග්‍රහ කරන්න ඕන. අපිට කන්න දෙන නැදක්කවන්නේ වචනෙන්. නිකන් අහනවා කනවදනේ, කාලය යනවද? දැන් දෙන්න කෑම නැහැ අහනවා. දැන් දෙවියන්ට පින්දිදී කියන්නේ අනේ ඉන්න නම් එපා ඵලයන් අහන්න එපා. ඉතින් මේ චාරිත්‍ර අනුකූලව වන්න ඕන. කන්න දෙන්න හොදිත් නැහැ බතුත් අහනවා. කනවද? කනවා කිව්වොත් මොනවද දෙන්න වෙන්නේ? මෙහෙ දිනා කරකොල මැල්ලුමක් තමයි දෙන්නේ. කරකොල ගහේ තියෙනවා, කැඩුවා තැම්බුව දුන්නා. ඉතින් ඒක කයාවේ නැත්තත් බඩ පිරෙනවා. ඇයි? මේ උපාසකම්මා නැත්තම් මේ මෑණියෝ මේ ස්වාමීන් වහන්සේ අපිට හොඳට වචනෙන් මතකද සංග්‍රහ කළා. කෑම නෙවෙයි දුන්නේ, මොනවද? වචන. එතකොට යා ගෙදර යන්නේ ආයෙත් අපි මේ ආරන්නට එනවා. කවුරු හරි මෙහි ඉන්න එක්කෙනෙක් හොඳට වචනෙන් අනිත් පැත්තට සංග්‍රහ කරනවා. තොපි මේ පැත්ත පලාද ඇවිල්ලා අහුවෙන්න එපා කියලා කියන එනකොටම කියනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ මිනිස්යාවේ දායකත්විකුත් අරගෙන අතේ තියන් දෙයිද? අපිට ආරණ නැතුවද, අපිට පන්සල් නැතුවද අපි ගොඩක් ආරණ පහු කරන් මෙහි අපි මේ අය වෙන කොහෙට ගිහින් දෙනවා? යා නීතියක් නැහැ. එතකොට මේ කරුණා මෛත්‍රී පැවිද්දන් තුල අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ඒ නිසා පිළිගැනීම නිලධාරිය හොඳ කෙනෙක් වෙන්නත් ඕනේ. යා පිළිගැනීම නිලධාරියක් නෙවෙයි. කවුද පිළිගැනීම නිලධාරිය? එතකොට මේ ප්‍රතිරූපයන්නේ මෙන්න මේ ඉන්ද්‍රාලෝක කියන සාරණාස කියන කිනෝ ආරන්නේ ගන්න දෙන්නේ. ආවට ගෙනට මගේ නමට යන්නේ ඔක්කොම. මෙයාල කරන වැරදිත් මගේ නමින් තමයි. මම දන්නේ නැහැ. අන්තිම නඩුවේ අන්තිම ටිකේ මම ඉන්නේ. ගහගත්ත, මරාගත්ත, බැනගත්ත කියලා ඒ නඩු එනවා. ඒ එනකොට තමයි මම දන්නේ. එතකම් මම දන්නේ හැබැයි මාව තමයි යන්නේ. ආන්නේ නිසා තමයි මෛත්‍රී සාගත වෙන්නේ පුළුවන් තරම්. තනක ඉන්නකොට පොදු දැන්නේ මේවා. මෙතන gedara නම් කමන්නේ. තමන්ට ඕන විදියට තමන්ගේ ජීවිතේ පැවැත්වුවට කමන්නේ. ඕන්න රෙදි ගලවන් ඉන්න පුළුවන්, ඇඳන් ඉන්න පුළුවන්. තමන්ගේ කාමරේනේ. දැන් මේ වටවිල් ඉව කරන්න බෑනේ. මේක පොදු තැනක්.
පොදු ධර්ම ශාලාවක ඇඳුම් ගලවන්නට තමයි මොකද කරන්න උන්දට අර කොහු තියනවා පිස්සුයි කියලා සංග්‍රහ කරලා එලවනවා. ඒක තැන දැනගන්න එපා. මම මේ ඉන්නේ ගෙදර නොවේයි. අපි මේ ඉන්නේ අපේ නම් ගෙදර තමයි. අපි හැමදාම මෙහෙ ඉන්නේ. ඒ පිටින් එන කෙනා කල්පනා කරන මම ඉන්නේ අනුන්ගේ තැනක. ඒ නිසා මම මෙතෙන්දී එතෙන්ට ගැළපෙන විදියට හැසිරෙනවා කියලා එන අයත් පරිස්සම් වෙන්න ඕනේ. ඉන්න අයත් යම් වරදක් දුටුවොත් මෙහෙම කරන්න එපා කියලා කරුණා මෛත්‍රියෙන් කියා දිය යුතුයි. පැහැදිලිද? මේ හොඳයිද වචන මං කියන ඒවා? දැන් හා සාදු කියන්න. හොඳින් කියන්න ඕනේ. එනවා පැවිදි වෙන්න. බෑග් මලු උස්සන් එන. ඇවිල්ලා බහිනකොටම සංග්‍රහ කරන පරුස වචනේ. මොකද වෙන්නේ? ඒ ට්‍රීවිල් එකේම ආයි නගිනවා. අපරාධ මෙච්චර දුර මේ බෑග් මලු ටික උස්සගෙන ආපු එකටත් නෑ. දැන් කරේ කරාවණ එක්කනේ. මහත්යත් එක්කම ආවනේ. ඇවිල්ලා බැස්ස විතරයි. ආයි නැංගා. ට්‍රීවිල් එකෙන් බැස්ස බැස් බහිනකොටම මහත්ය මල්ලි පොඩ්ඩක් ඉන්න අපි යන්න. ඒ කියන්නේ කලින්ම ලෑස්ති යන්න. ඊට පස්සේ මේක වටේ පොඩ්ඩක් ගිහලා මේක පොඩි පොඩි අඩුපාඩු අපේ තිබුණා. අපේ කියන්නේ මේ මේ ජනල් වල එහෙම කොකු නෑ. මේ පාසකම්ම එකන් පරිස්සම් වෙන්නත් එපා. දොරේ ලොක් එකක් එළියෙන්නේ නෑ. ඇතුලෙන් තියෙනවා එළියෙන්නේ නෑ. ඔයගේ ප්‍රශ්න තිබුණා. අපි තින් දුප්පත්නේ. ඉතින් ඒ නෝනට එක හරි ගියේ නැහැලු. ඊට පස්සේ මහත්තයට තරි කියන්නේ. මහත්තයකෝ අලිත් ඉන්නවායි කියලා. ඉතින් මේ ඔක්කොම වෙලා මේ කුරුණෑගල ඉඳන් බොහෝ දුර ඇවිල්ලා පෑයට බස් එකේ ත්‍රීවිල් එකේ මෙතෙන්ට ඇවිල්ලා බැස්ස ගමන්ම මොකද දුන්නේ දුම්මල වරම අතර ගත්තා වගේ එහෙට දුවනවා මෙහෙට දුවනවා. දැන් මේ මහත්තයරන් නෝන එක්ක යනද නැද්ද? ඇයි එක්ක ආවේ? මේ ගෑණිගෙන් බේරෙන්න බැගෙදර ඉන්නකම් කියන විහෙරගල යන් විහෙරගල යන් විහෙරගල යන් කියනවා. හරි තොට යන්න නෙවෙයි වරෙන් යන්න කියලා ආවා. ඇයි කිව්ව යන්න විතර නෝන? දැන් ආවනේ ඔව විහෙරගල තමයි දැන් ආවේ. දැන් නැගපන් ත්‍රීවිල්. දැන් ආවා ආයි නැග්ග. ඇවිච්චන්න ආවේ. දැන් ළඟදී මේ අම්ම ගෙනටත් එන්න ගියම වැඩක් තමයි. අම්මට යන්නනේ ඕනේ අපි ගෙනත් දැම්ම. දැන් ගෙදර යන්න. දැන් ඒක වැඩක් නෑ නේද? ඒ සිද්ධියෙන් වැටි වෙච්ච දෙයක් නෑ. අන්න මේ ඉන්න අයගේ මුකුත් වරදකුත් නෙවෙයි. කවුරුත් මුකුත් කියලා නෙවෙයි. මොකද එයාලා එනකොටම සැලසුම් කරන්න වෙයි තියෙන මේ ගෑණිව එක්කෙනවා පොඩ්ඩක් බස්සනවා බිමට ආයි තල්ලු කරලා වීලකට දාගන්න යනවා. පැය 8ක් ආවා. අයි පැය 8ක් ගියා. එක පිට පැය 16ක්. පොඩි අමාරුවක් දැන්. මම හිටියෙත් නෑ ඇත්ත වශයෙන්. හොඳයි ඒකත්. නොසිටි එකම හොඳයි. ඉතින් එතකොට අපි සාදු කියලා මේ බේරුණයි කියලා හිතනවා. නේ දෙවියෝ අපිව බේරුවා. ඇයි? බලෙන් නිවන් දෙන්න බෑනේ. එක්ක ඉස්ත්‍රියට තියෙන්න ඕන වීරය. දැන් ඒ ඉස්ත්‍රියත් කතා කරලා දින මේ කොකු නැ අරක නැ මේක. එතකොට මොකද වෙන්නේ? අර මනුස්සය කොමත් එක්ක යන්න ආපු එක්ක නා. ආ ඒක තමයි කොකු නැ වරින් යන්නේ නා. tamam පොඩ්ඩක් ඉවසන්න ඕන. ආපු ගමන් කොකු දාන්න බෑනේ. කොක්කක් ගහන්න පුළුවන් ටිකක් කළා. හිටියොත් අපේ මේක උසල ධම්ම ආයතන කොක්ක ගහලා දෙනවා හිටියනවා. එයා හිටියෙ නැහැ. එතකොට එයා එන්න තවත් දෙකට කලින් දාගුණේ. එයා හිටිනා ඔක වෙන්නේ නැහැ. කොක්ක ගහලා දෙනවා ඒ වෙලෙම. තර මම යාබ යාගින ආරන් හිටියේ වෙලාව ගිහිල්ලා එයා හිටපු තැන. එතකොට මට පණිවිඩයක් වෙන මෙන්න මේ ගෑනු කෙනෙක් ආපු ගමන් වලියක් දාගෙන කැපකරුත් ටික රණ්ඩු වෙලා මේ ජනෙල් වල කොකු නැත දොරවල් හයිය නැත කියලා වලියක් දාගෙන යන්න හදනවා. දැන් ඒ ටෙලිෆෝන් එකෙන් කොක්ක දාන්න බෑ. කතා කරලා බේරන්නත් බෑ. එතකොට මොකද්ද මේ තියෙන්නේ? ඉවසීමක් නැහැ. කුටිය හොඳ නැත්තම් හොඳ කුටිය ලැබෙනවා. දවසක්වත් ලැබිච්ච කුටිය ඉන්න ඕනේ. දැන් කුටිය නෙවෙයි ලැබෙන්නේ. තව ටිකක් ඕවා කියවන්න ගියා නම් මොකද ලැබෙන්නේ? ගුටියක්. කුටි දෙන්නේ තේන ගුටිකා ගහලා දුවන්න වෙනවා. දැන් ඒකයි මම කිව්වේ මන් නොසිටියක හොඳයි කියලා. මම සිටියා නම් මේ පැත්ත බලන් බත්වත් කන්න නැති තත්ත්වෙටපත් වෙනවා. මොකද ඒ මිනිස්සු හරි කපටි. යාළුවෙතුන අපිවත් අන්දන්න පුළුවන්. ඒ එන ගෑනුත් අන්දගෙන එන්නෙත් අන්දලනේ කොහොමද තියෙන්නේ? හොඳට මන්දලනේ ඉන්නේ කට්ටිය. ඇවිල්ලා අන්න කරා. මොකද්ද කිව්වේ? උඹට යන්න ඕනේ. කොහෙන් තෝ ගියානේ? දැක්කයි තෝ. ආ. කෙලින්ම කියනවා. ආය අහන්න එපා. දැන් අහන්නත් බෑ යන්න. ඇයි? ගිහිල්ලා තෙල් පුච්චන් ඇවිල්ලා ඉන්නත් බෑ කියලා මේ ගැණික් කිව්වා. දැන් ඉතින් ආය අහන්න එපා. පැහැදිලිද? ඒ නිසා මේ ඉවසීම නැති තැන නිවනක් නිවන් දකින්න බෑ. කන්ති පරමං තපෝ තිතික්කා කියලා කෙලින්ම ප්‍රාතිමෝක්ෂෙම තියනවා. බුදුරජාණන් වහන්සේලාගේ ඕවාද ප්‍රාතිමෝක්ෂය තමයි මේ ශාසනේ අවුරුදු 20ක් වැඩ කරේ. සබ්බ පාපස්සකරණං ආදී ගාථා තුනෙන් ඔය තියෙනවා එක තැනක තියෙනවා පරම තපස ඉවසීමයි. මොන ප්‍රශ්නියාවත් ඉවසන. දමල ගහලා යන එක තරම් ලේසි වැඩක් තවත් නැහැ.
දෙයක් තැනකට ගිහිලා හරියන්නේ නැත්නම් කවුරුරි බැන්නොත් අපිට තියෙන අපිට දැන් නැතුව අපි යනවා කියලා යන්න පුළුවන්. මේ මුළු රටේම යන්නත් පුළුවන්. මෙහේ හොඳ නැත්නම් බුරුමෙට යන්නත් පුළුවන්. ටිකට් ගන්න සල්ලි දෙන. එහෙ යන්න එහෙත් උනත් එහෙත් දමල කරලා තායිලන්තයක් යන්නත් පුළුවන්. ඉතින් ඒකද වැඩේ? ඒකද වියුත්ති? නෑ, ඉන්න තැන හදාගන්න. නිත යාර ලෝකෙ වටේම රවුම් ගහලා මැරෙනවා. නිවන් දකින්න වෙන්නේ නෑ, තැනින් තැනට යනවා. නිසා අපි මෛත්‍රී සහගත විය යුතුයි, කරුණා සහගත විය යුතුයි. තව කෙනෙක්ගේ වරද ඉවසන්න ඕනේ, අතපසින් ඉවසන්න ඕනේ. මොකද අපි ඊයේත් මම කිව්වේ ඒක තමයි, හැමෝම එක වගේ නෙවෙයි. අත ඇඟිලි පහ පස්සේ දියා. දැන් මේ ගම් ටික ගත්තොත්, ගම් කියන්නේ අලවන ගම් නෙවෙයි, ඔයලා ආපු ගම් මාන. එක එක ගම් වලින් පළාත් වලින් ඇවිත් තියෙන්නේ. දකුණෙන් ඉන්නෝ, මේ රට මැද හරියෙන් ආපු අය ඉන්නෝ, මොරටුවේ මේ ආපු අය ඉන්නෝ නේ, කොරලවැල්ලේ අයත් ඉන්නෝ. ඉතින් අපි දැනගන්න කොරලවැල්ල ගැන මොන වගේද? ඒක කියන්න ඕනේ නෑ නේ, ටිකක් පරිස්සම් වෙන්න ඕන. හරි, දැන් මම නැති නිසා මම මේක මෙතන නැහැ යා. ඒ ඉන්නකම් බයෙන් ඉන්නේ, මොකද කොයි වෙලාවෙ ගහයිද දන්නේ නෑ. ඒත් එයාගේ ද්වේෂය අපි ඉවසන්න ඕනේ. මොකද එයා උපම් පලාතේ හැටියට ටිකක් එයාට තරහ යනවා. තව කෙනෙක් ඉන්නෝ යටින් ගින්දර ගෙනියනවා. උඩින් නෙවෙයි, කොහෙන්ද ගෙනියන්නේ? යටින්. එයාගේ උපම් පලාති පුරුදු, එයාට කෙලින් කතා කරලා පුරුදු නෑ. එයාට පුරුදු යටින් කතා කරලා, උඩින් hina වෙන යටින් ගහනවා. ඉතින් අපි එවත් ඉවසන්න ඕනේ. මෙයාගේ හැටි නම් මෙසේය. එහෙනම් එයා ඉන්නකොට අපි පරිස්සමෙන් ඉන්න ඕන. අනුන්ගේ වැරදි ඇත්ත කියන්න හොඳ නෑ. එයා ගිහිල්ලා එයාලට ආයෙත් කියයි. ඒකට මොනවා කියන්නේ? කේලම් කියයි. අන්න ඒ වගේ මේ පුද්ගලයන්ගේ ભેදේ අපි ටිකක් ඉන්න ඕන දැනගන්න. දැන් ස්ථානයකට ආපු ගමන් අපිට තේරුම් ගන්න බෑනේ මෙයා හොඳද නරකද කියලා. අපි දන්නේ නැහැනේ. දැන් ටිකක් කල් ඉන්නකොට අපිට පත්තියම් වෙනවා. මෙයා මෙහෙමයි, අරයා මෙහෙමයි. ඒතොර එයාගේ ද්වේෂය වැඩි කෙනෙක්, මෙයා නුරුස්සන කෙනෙක්. එහෙනම් මෙයාගෙන් පරිස්සම් වෙලා අපි ඉන්න ඕන. මේ ඒක කරගන්න ඉවසන්න ඕනේ. හැබැයි ආපු ගමන් කරන්න බෑ. දැන් අර වගේ බැස්ස ආයිනක් ගනන් එයාට නිවන් දකින්න වෙන්නේ නැහැ. මොකෝ එයා ඉවසුවේ සේනම් මේ දේශනාටන පැහැදිලි. තුල්ලතිස් හාමුදුරුන්ට යෝජනා කළා වැඳල සමාව ගන්න. දැන් මෙයා වැන්දද? මොදිතන් වැන්දද නැද්ද? වැන්දි නෑ. බුදු කෙනෙක් කිව්වා වාදෙවත් පිළිගත්තන. බොහොම දේශ සහගතව හිටියා. ඉතින් ඒ වෙලාවේ මෙතෙක් වදාළ මට නම් ඒ කරුණ නොහැකි කිව්වා. එච්චර කිව්වත් මේ තුල් තිස්ස කාටද කිව්වේ? සාමාන්‍ය කෙනෙක්ටද කිව්වේ බෑ කියලා. තුන් ලෝකාගුරු භාග්‍ය බුදුරජාණන් වහන්සේට මම වඳින්නේ නෑ. මම සාක්‍ය කුලේ, මම එහෙම වඳින කෙනෙක්. එයාගේ මම නේ වැරද්ද කරේ, මේ හාමුදුරුවෝ තමයි මට බැන්නේ කියලා. දැන් ආයෙම පරණ තැනටම ඊයේත් පැය තුනක විතරේම යුද්ධයක් තිබුණා. ඉතින් තමන්ගේ වැරද්ද තමන් පිළිගන්නේ. ඒකට අරයා මට බැන්නේ නෑ කියනවා, මට ගහන්න ආවා කියලා. ඉතින් අරයා තව එකක් කියනවා. ඒක ඉවර වෙනවද? නෑ, ඒකනේ පැය තුනක් කතා කරන්න උනේ. කෙලින්ම පිළිගත්තා නෑ, ආව මම වැරද්දක් කළා, මට සමා වෙන්න කිව්වනේ. ඉවරනේ. සමා වෙන්න කෝඩ මොකවත් පිච්චෙනවද? නෑ, කියන්න පුළුවන් ලේසි වචනය. සිංහලෙන් කෝ සමා වෙන්න, ඉංග්‍රීසියෙන් කියන එක කවුරුත් දන්නවනේ. ඉතින් ඒක කියලා දාන්න. හැබැයි තරහෙන් කියන්නේ නෑ සමා වෙන්න කියලා. කරුණාවෙන් සහ මෛත්‍රියෙන්. ඉතින් එහෙම කිව්වනම් අර වෛරේ සංස නැත්නම් නැවත නැවතත් කිව්වොත් මෙයා තමයි මට බැන්නේ, මෙයා මට ගහන්න ආවා. දිගටම ඔය කතාව දැන් තියෙනවනේ මෙතන. අක්කොච්චි මං අමෙදි මං කී කී. ඒතොර එන්න එන්න වෛරේ අඩු වෙන වැඩි වෙනවා. වැඩි වෙනවා. ඉතින් මේ විදියට භාග්‍යතුන් වහන්සේ ඉදිරියවත් හික්මුනේ නෑ කියලා අර ස්වාමීන් වහන්සේලා කතා කළා. බලන්නකෝ මේ හාමුදුරුවන්ගේ නොහික්මුණු ගති. භාග්‍යතුන් වහන්සේ කියන වචනම මෙයා අහලා ඇහුවේ නෑනේ. නදාල භාග මහරිනි දැන් විතරක් නෙවෙයි, මේ මෝග පුරුෂයා කලනුත් මෙමයි කිව්වා. මේ හිස් පුරුෂයා කලනුත් ඔහමයි. ඉතින් භාග්‍යතුන් වහන්සේ මොකම සාන්නදල වැඳලා කිව්වා, අනේ සාන්නදස දැන් නම් මුගේ අයි නොයි නිම් පේනවා, කලින් කොහොමද කියලා අපිට පොඩ්ඩක් කියා දෙන්න. මම දැන් මේ කතාව ඊයේත් පොඩ්ඩක් පොඩි කෑල්ලක් කිව්වා. දැන් අද ලොකු කෑල්ලම කියනවා. යට ගිය දවස බරණැස් නුවර, බරණැස් රජුන් රජය කරන කල්ලි දේවල නම් දවසේ කෙහි විසීය. නම දේවල. හෙතෙම තපස් කරමින් අට මසක් හිමාලයේ වාසය කර ලුණු ඇඹුල් මොසු ආහාර අනුභව කරන්නට සාර මසක් නගරට එනවා. අට මසක් හිමාලයේ, සිව් මසක් නගරේ. ඉතින් ඇවිල්ලා මේ ඉන්න තැනක් නැති නිසා ගියා
නගරේ තියෙනවා කුමල්හල, ඒ කියන්නේ මැට් භාජන හදන තැන කුමල්හල කියලා එකට කියන්නේ. එතන තමයි පැවිද්ද වාසය කරන්නේ. ආගන්තුකවා ගිහිල්ලා ඇහුවා මට මෙහි වාසය කරන්න පුළුවන්ද කියලා. කිව්වා මට නම් දවල්ට තමයි වැඩ තියෙන, රැයට නම් වැඩක් නැහැ ස්වාමීනි. එහෙනම් රැයට ඉන්නේ කිව්වා. ඉතින් මේ දේවලගෙන තාපසතුමා එහි වාසය කරමින් ඉන්න වෙලාවේ තවත් හිමාලය වාසී නාරද නම් තාපස කෙනෙකුත් මෙතෙන්ට ඇවිල්ලා අවසර ඉල්ලුවා ඉන්නවා. එතකොට කුමල්හලේ හිමිකරුවා කිව්වා කලින් ආපු තවුසෙක් ඉන්නවා, ඒ තවුස කැමති නම් මට ප්‍රශ්නයක් නෑ. ඉතින් ඒ ඇවමක ආ කමන්නෑ ඉන්න කිව්වා. ඇදුර ඔබට කරදරයක් නොවේ නම් මටත් එක රැයක් මෙහි වසන්ට ඉඩ දෙනු මැනවි. හොඳයි, වරදක් නැත. මෙහි ඉඩ කඩ තිබේ. කැමති හැටියකට පසෙකින් ඉන්න, පැත්තකින් ඉන්න කිව්වා. තමන් ඉන්න තැන නෙවෙයි, පැත්තකින් ඉන්න පුළුවන්නේ. දේවල කිව්වා. කාටද කිව්වේ? නාරදට. ගොන්නම් පටල ගන්න එපා. ඉස්සෙල්ලා ආවේ කවුද? දේවල. දෙකට ආවේ නාරද. රැබෝ කල්ලි දෙදෙනාම නින්දට ගියා. ඔන්න දැන් හොඳම ටික යනවා තමයි නේද? පටල ගන්න එපා. කවුද ඉස්සෙල්ලා ආවේ? දේවල. පස්සේ ආවේ නාරද. නාරද තවසව කල්පනා කරා. නාරද තවස නිදා ගන්න එනකොට දේවල තාපසයා නිදාන් හිටපු තැන සලකුණු කරගත්තා. මේ තාපසයා මෙතන තමයි ඉන්නේ. හරිද? එහෙම ලකුණු කරන් ගියේ. නාරද තාපසේ නිදාගත්තට පස්සේ දේවල තාපසේ නැගිටලා මොකද කරේ? අර හිටපු තැන නෙවෙයි වෙන තැනකට ගිහින් නිදාගත්තා. අරයා බලාගත්තේ මෙතනයි කියලානේ. දැන් ලයිටුත් නැහැනේ කලුවරේනේ. අරයා මොකද කරේ? ගිහිල්ලා වෙන තැනක නිදාගත්තා. දැන් අර නාරද තාපසතුමා යා ඉන්න තැනත් බලාගත්තා, දොරකඩත් බලාගත්තා. හැබැයි වැඩක් වුණාද ඒකෙන්? මෙයා ගිහිල්ලා දොරකඩ හරියටම හරස් කරලා රෑ නිදාගත්තා. දැන් කලින් හිටපු තැන නෙවෙයි, ටිකක් රෑ වෙලා මෙයා තැන මාරු කළා. දැන් නාරද තාපසෙත් අයින් කොහෙද? අතනම ඇති කියලානේ. දොරකඩ නැහැනේ. නමුත් මෙයා දැන් දොරකඩ ඉන්නවා. ඉතින් අර රෑට එළියට යනවා හිටපුවා. නිින්දෙන් නැගලා පිටතර යනකොට දොරමැද නිදාගුන් දේවල තාපසයාගේ ජටාව පෑගුවා. ජටාව කියන්නේ ඇත්තටම ඔළුව නෙවෙයි, අර කොණ්ඩේ වගේ, කොණ්ඩේ උඩින් මැදලා තියෙන එකට තමයි ජටාව කියන්නේ. ඒවට දේවලයා මාගේ ජටාව පෑගුවේ කවරෙද්දයි මහණි කෑ ගැහුවා. ගුරුදේවය මමයි, නාරද බගහැණින් කිව්වා. හොර තවුස තෝ වනේ සිට මෙහි ආයි මගේ ජටාව පා ගන්නට දැයි තරහෙන් කිව්වා. මොකද හොර තාපසයා උඹ කැලේ ඉඳන් මෙහි ආවේ මගේ ඔළුව පා ගන්නද? සාමාන්‍ය ඔළුව තමයි පැගිලා තියෙන්නේ කොණ්ඩේ. කෑ ගැවුවට පස්සේ කෑ ගහද්දිම ගියා එළියට. ඒ අතර දේව මේ මිනිහා යනකොටත් මගේ ඔළුව පා ගන්න ගිය නිසා ආ එනකොටත් පාගයි කියලා එයා පැත්ත මාරු කරා. එයා මෙතන යා පැත්ත මාරු. හරිද? නාරදයා කල්පනා කරා යනකොටත් මගේ ඔළුව පෑගුණා, ඔය පැත්තේ ආය ඔළුව පෑගෙන එයාත් පැත්ත මාරු කරලා ඉතුව යනවා කියලා. අරය කලින්ම පැත්ත මාරු කරා බෙල්ල පෑගේ කියලා කොහොමත් එන එක්කෙනත් පැත්ත මාරු කරා. කලින් උතුවේ පැත්තෙන් ගිහලා ඔළුව පෑගුණානේ, දැන් කකුල් දෙක පැත්තේ යනවා කියලා. දැන් බලන්න කකුල් දෙක පැත්තේ මොකක්ද තියෙන්නේ? ආය ඔළුව. ඒ පාර ඊටත් වඩා තදර. මොකද කරේ? බෙල්ලම පෑගුවා. මොකද්ද පෑගුවේ? බෙල්ල පෑගුවා. ඊටත් වඩා අයියෙන් දේවලයක් කෑ ගන්න පටන් ගත්තා. දේවලයාගේ බෙල්ලත් පෑගුණානේ. දැන් මෙයා වැරදි වැඩන්නේ කරේ මොකද? මෙයා කරේ ඉන්න තැන ඉන්න නැතුව ගිහිල්ලා දොර කොට හරහා නේද? එපා කලින් පෑගුවට එයා පැත්ත ආයි මාරු කරා. අරයා පෑගේ කියලා එයාත් පැත්ත මාරු කරා. හරියටම ආව බෙල්ල පැත්තෙන්. ඇවිල්ලා බෙල්ලම පෑගුවා. කවුද මගේ බෙල්ල පෑගුවේ කියලා ආයි කෑ ගැව්වා. මමයි කියලා නාරද කිව්වා. හරි. තෝ මහ යකෙක් නේ බොල. මුල්වර මගේ ඔළුව පාගගෙන ගියා. දැන් තෝ මගේ බෙල්ල පෑගුවා. තොට මම සාප කරමි ගිගිරුවා. මම සාප කරනවා. ඇයි ඉතින් කලින් ඔළුව පෑගුවා, දැන් බෙල්ල පෑගුවා. නාරද මේ ස්වාමීනි මාත වරදක් නැද? ඔබ වහන්සේ මෙසේ නිදන බව මම නොදනිමි. මේ ඇත්තමයි, බොරු නෙවෙයි කියන්නේ. පළමු නිදාගත් ලෙසට කලින් හිටපු තැන විදියට ඉන්න ඇති කියලා මම හිතුවේ. හරිද? එහෙම විතර හිතන්න පුළුවන්. ඉතින් පේන්නේ නැහැ නේ කළුවරේ ජරමරේනේ. ඔබ පේනොන නම් මේ බෙල්ල හඳුර ගන්න තිබුණා. පේනවනේ එළියක්වත් ටෝච් නැහැනේ කාලේ. ඒකනේ ප්‍රශ්නේ. තිබුණා නම් ටෝච් එක ගහලා යන්න තිබුණා. මං හිතුවේ අර පැත්තට ඇදී කියලා ආචාර්යා. දැන් මොකෝ ආචාර්යා කරලා තියෙන්නේ? බෙල්ල මාරු කරලා පැත්ත. දැන් පෑගුණයි කිව්වා. හරි. ඊට පස්සේ
ඒ කෙසේ වුණත් තොට මම සාප කරන කෞදකව දේවල කිව්වා. කාටේ සාප කරේ නාරදට. හොර තවස තට මගෙන් සමාවක් නැත. දෙවරක්ම තෝමාගේ බෙල්ල පෑගුව අන්න ඔලුව පැගුව බෙල්ල පෑගුව මම සාප කරන වන් සාපේ. සහස් රැස් සියතෙද හැමාදුර දුරු කරන හිරු දෙව් උදාවත් තා පැලේ හිස හත් කඩකට. ඉරු උදාවෙනකට තොගේ ඔලුව හත් කඩකට පැලීයන්ගල සාපයක්. එසේ සාප කර නාරත්තාව දක්කමනා කර මම වැරද්දක් කරේ නෑනේ. එනිසා මම පෙරලා සාපයක් කරන්නට ඕන. මොකද පෙරලා සාපය තරහින් කරන නෙවෙයි, අර සාපෙන් ගැලවෙන්නයි කළේ. ඒ හිරු රැස් උදා වෙනකොට පැලේ යම් කෙනෙක් වරද කරේ නම් වැරදකරුගේ හිස පැලේවා හත් කඩකට. දැන් එයා කෙලින්ම කිව්වේ නැතුණත් කිව්වා වරද කරේ කවුද? දොරකොඩ හරහා නිදාගත්තු කෙනා වැරද්ද. ඒත් මේ මදිවට බෙල්ල මාරු කරානේ පැත්ත. ඒකත් වැරද්දන්නේ. එහෙනම් දේවලගේ තමයි ඔළුව පැලෙන්නේ යන්නේ. ඒත් දේවල තවස වගේ හිස් කෙනෙක් නෙවෙයි නාරත් තාපසයා. එයාට කල්ප 40ක් ඉස්සරහට බලන්න පුළුවන්. අතීතය බලන්න පුළුවන්. බලල බැලුවා මේ කාටද ඔළුව පැලෙන්නේ කියලා. බලනකොට දේවලයාගේ තමයි පැලෙන්නේ හිට උදේ. ඉතින් මේ මිනිස්සේ ඔළුව පැලන්න පුළුවන් කියලා කරුණාව නිසා ඉර උදා වෙන දුන්නේ නැහැ. ඉතින් මිනිස්සු බලන බලන දැන් කුඹුරු වැඩ කරගන්න යන්න විදියකුත් නැහැ. ඇයි වෙනද වෙලාවට ඉර උදා වෙන්නේ නැහැ. ඒ නිසා යෝජනා කළා රජතුමා හම්බෙන්න යන්න. හම්බෙලා කිව්වා මේ දේවයන් වහන්සේ ඉර උදා වෙන්නේ නැහැ. ඒ මිනිස්සු දන්නවා මේ පැවිද්ද අතර සටන් ඇති වුණොත් මේ වගේ දේවල් වෙන්න කොහෙද පැවිද්ද වෙන්නේ කියලා හොයන් යනකොට කුඹල්හල්ල දෙන්නෙක් ඉන්නවා. ඒකෝ ගීම් බල්ලොට ඇත්ත දෙන්නෙම ඉන්නවා. දෙන්න කොහොම ඉන්නේ නැද්ද? එක්කෙනෙක් පැත්තකින් අනිත් එක්කෙනා බුම්මගෙන. දැන් නාරතාපසේ බුම්මන් ඉන්නවද? නැත. එයා සමාධිමත් සිතින් ඉන්නවා. දේවලයා පුපුර පුපුර ඉන්නවා. කාගේ ඔළුව? තාගේ ඔළුව හත් කඩකට පැලියන් කී ඉන්නවා. වෙන හතම වැදීයන් කියලා කියන්නේ. එමු කී කී ඉන්නවා. ඒ කියන කෙනා තමයි වෛරෙන් ඉන්නේ. අහන කෙනා වෛරෙන් නෑ. එයා දන්න මගේ ඔළුව පැලෙන්නේ නෑ. දැන් දැක්ක නිර්දීම්ම දැක්ක නිසා බයකුත් නෑ. දෙන්න ඉන්න දැන්. ඉතින් මිනිස්සු අර පන්දම් විලක්කු දල්ලාගෙන ඇවිල්ලා අනේ බැලනකොට ඉන්න දෙන්න ඉල්ලගුවා. මොකද්ද ප්‍රශ්නේ කියලා වම් කිව්වා විස්තරේ. මොකද්ද කිව්වේ? මේ තාපසයා දොරකොඩ හරහා හිටියා. මම මුලින් යනකොට ජටාව පෑගුණා. ආයෙ ඉතින් අනිත් පැත්තෙන් ගියා. ආයි පෑගේ. එතකොට ඒ පැත්ත ඇරලා මේ මනුස්සයා හිටියා. ආයි බෙල්ල පෑගුණා. ඉතින් මට සාප කරයි කිව්වා. තොට තොගේ ඔළුව හත් කඩකට පැලියන් කියලා. මම බැලුවකෝ මං අනාගතේ බලන්න පේනවා. මගේ හිස නන්න වේ පැලෙන්නේ මේ දේවලගෙමයි. ඒ නිසා මං ඉර නැවැත්තුවයි කිව්වා. මෙයා සමාව ගත්තොත් බේරෙන්න කිව්වකෝ සමාව ගත්තේ. ඉතින් රජතුමා රජපුරුෂයෝ දාලා බලෙන් අල්ලන් ගිලා බිම දැම්මා. වත්ති මේම බලෙන් වැන්දුවට සමාව ලැබෙන්නේ නැහනේ. ඉතින් එකක් තියෙනවා මේ තාපසේට මම ඉර අත්තරිනකොට මරන් ගිහිල්ලා පොකුණේ බස්සවන්න මැටි පිටක් ඔලුව උඩින් තියන්න. ඔලුව වගේ හදන්න මැටි වලින්. එතකොට මොකද උනේ? අර මැටි පිට හත් කඩකට පැලුණා. වෙන දැනගින් මතු වෙලා දැන් බය වුණා. ඔන්න ඔය වගේ කිව්වා මේ තුල්ල තිස්ස හැමදාම. හරි මකී කරෝ ඒ දේවල තාපසයා කියන්නේ තුල්ල තිස්ස තෙරුන්ටමයි. නාරත් තාපස කියන්නේ ලෝතුරා බුදු මම්මයි. දෙය දෙසි නෑ අපේ බුදුරජාණන්සේ. ඒක කියා දුන්න මේක තමයි මෙයාගේ ස්වභාවය. එහෙනම් මහා ලොකු විස්තරයක් කළ යුතු නෑ. ඔබට තේරෙනවා කෙනෙක් ගැහුවා හෝ බැන්න හෝ අපි පෙරද්දුවා හෝ අපේ සතු දෙය පෙරගත්තා හෝ ඒක නැවත නැවත සිතීමෙන් වෙන්නේ තරහ වැඩිවීමයි. මොකද්ද කරන්න කියන්නේ දෙවෙනි දේශනාවේ? ඒවා නැවත නැවත හිතන්න එපා. වෙලා ඉවරයි. සිද්ධියක් විතරයි. හැමෝටම වරදින්න පුළුවන්. ගුරුන්ටත් අකුරු වරදී කියනවනේ. ඒ නිසා වරද වරද වශයෙන් දැනගෙන ඒකට සමාව දීලා අයින් වෙන්න. සමාව දෙන එක තරම් වටින දෙයක් තවත් නෑ. අපි හැමෝගේ අතින් වැරදි වෙන්න පුළුවන්. කට වැරදි වෙන්න පුළුවන්. වචන වරදින්න පුළුවන්. අපි දන්නේ නැතුව ඇත්ත නැත්ත කරලා කියන්න පුළුවන්. නැත්ත ඇත්ත කරලා කියන්න පුළුවන්. දැනගෙන නොවේ වෙන්නත් පුළුවන්. මුලා වෙලා වෙන්නත් පුළුවන්. ඉතින් ඒකට අපි අවස්ථාවක් දෙනවා. මේ ශාසනයේ වරදින් මිදීමේ ප්‍රතිපදාව තමයි වරද කීම. තමන් වැරද්දක් කරාන වැරද්ද ප්‍රකාශ කිරීම. එතකොට සමාව ලැබෙනවා. වරද සැඟවීම සාමාන්‍ය නීතියෙන් වුණත් ලොකු වරදක්. ඒ කියන්නේ දඬුවම තද වෙනවා. එන්න එන්න වැඩි වෙනවා. වරද පිළිගත්තොත් දඬුවම මොකද? ලිහිල් වෙනවා. ඇයි උසාවිය වෙහෙසටපත් වෙන්නේ? නීතිඥ මහතුරු වෙහෙසටපත් වෙන්නේ? විනිසුරු වෙහෙසටපත් වෙන්නේ? ඇත්ත කිව්වොත්? බොරුම කියලා අහුනොත්? තවත් දඬුවම වැඩි වෙන්න පුළුවන්.
එනිසා වරද පිළිගැනීම එකක් තියෙනවා. අනිත් එක සමාව ඉල්ලීම, අනිත් එක සමාව දීම. ඔන්න ඔය ටික කරොත් මෙවැනි තැනක අපිට සුවසේ වාසය කරන්නට පුළුවන්. මෙවැනි තැනක සුවසේ වසන්න බැරි වෙනවා අපි එකට එක කරන්නම ගියොත්. අරයා තමයි මට මෙම කරේ, මම එයාට ඉන්න දෙන්නේ. එක්ක ඔයා එක්ක මං, ඔන්න ඔහොම තත්ත්වෙට එනවනේ. දැන් එයා ඉන්නවනේ මම ඉන්නේ, මම ඉන්නවනේ එයා ඉන්නේ, ඔන්න ඔතම එන්නේ. ඊට පස්සේ ඉතින් ගුරු හාමුදුරුවන්ට සිද්ධ වෙනවා දෙන්නම් එක්කෙනෙක් ස්ථානගත කරන්න. ඒ කියන්නේ ඒකට ඉතින් කාසි වාසි උරු ගාවලන්න එපා කවුද යවන්නේ කියලා. සිංහේ වැටුණොත් ඔයා ඉන්න, පොල් වැටුණොත් ඔයා යන්න, නැත්නම් නෝන වැටුණොත් ඔයා ඉන්න. වෙන කරන්න දෙයක් නැහැ නේද? මොකද දෙන්නේ දැන් දෙන්නේ සටනේ නම් දෙන්නම කියන දේ අහන්නේ නැත්තම් සමගි වෙන්නේ නැත්තම් ඉතින් අපිට ඒකට තියෙන විසඳුමක් පල්ලේ ආරාමයක් තියෙනවනේ. එතෙන්ට යවන කෙනා තෝරන්න වෙන්නේ දැන් එක්ක සිංහයා පොල්ල තෝරලා. එහෙමනේ මොකක්ද තියෙනවනේ? කාසි දාන උඩ. ඔව්. ඉතින් ඒක තමයි කරන්නේ. දෙන්නට මේකට වසන්නත් බැරි නම් සමාව දෙන්නත් බැරි නම් ඒක තමයි විස්තරය. ඒ නිසා මේ ප්‍රශ්න වෙන්න පුළුවන්. ප්‍රශ්න වෙන්නේ නැත්තේ නෑ. මොකෝ ඉන්නේ රොබෝල නෙවෙයිනේ, ඉන්නේ මිනිස්සුනේ. ඒ ඉන්න මිනිස්සුන් දැන් මේ මොකද දනාගාමිත් නෑනේ තාම. තව අඩුම දැන් සෝවන්වත් නැතුව ඇතිනේ, දන්නේ නෑනේ අපි. කියන්න එපා තියෙනවා නේද? හිතේ තියාගන්න. මේ කෙලස් තියෙනවනේ. එහෙනම් ලෝභ දෝෂ මොහ සහිතකින් අපි ඉන්නේ. පිරිස වැඩි වෙන්න වැඩි වෙන්න ප්‍රශ්න අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙන්න ඕනේ. තියරි එක ඒක තමයි. එහෙනම් දැන් අපිට තේරෙන්න වෙනදට වඩා අපිට ප්‍රශ්න දැන් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා පෙරටත් වඩා අපි ඉවසීම තද කර ගන්නට ඕන. තර කර ගන්නට ඕන. ඉවසීම වැඩි කර ගන්නට. දැන් එක එක කතන්දර එන්න පුළුවන්. තවට කෙනෙක් අපි දිහා බලනකොට පාවට තරහ යන්න පුළුවන්. ඇයි මගේ දිහා බැලුවේ කියලා හිතෙන්න පුළුවන්. බැල්මෙන් පවා තරහ යන්න පුළුවන්. ඉතින් කරන්න දෙයක් නෑ. සමහරට තමන් හිතට මෙහෙන පහත් වෙන්නේ කර්ම විපාකයක් වෙන්නත් පුළුවන්. කොච්චර හොඳට ඉන්නේ නැදුවත් කොහෙන් හරි චෝදනාවක් එන්න පුළුවන්. ඒක මේ තමන් සසරදි කරපු කර්මයක් වෙන්නත් පුළුවන්. එතකොට එවැනි අය ඉන්නවනම් එහෙම දැන් තමන්ට තේරෙනවා මට මේ කොච්චර හොඳට ඉන්න හැදුවත් මට කවුරුත් ඉන්න දෙන්නේ නැත්තේ එයාලගේ දෝෂයක්ද මගේ දෝෂයක්ද? තමා විසින් සසරදි කරගත්තු දෝෂයක්. ඒ නිසා මේ මිනිස්සුන්ට සාප කළ නෑ. තමන් අවංක වෙන්න පිළිගන්න මම කර්මයක් කරලා තියෙනවා. එහෙනම් කර්ම වැඩි කරගන්නද අඩු කරගන්නද ඕනේ දැන්? එහෙනම් තවත් කරුණා මෛත්‍රියෙන් අනිත් අයට සලකන්න. ද්වේෂ කරන්න එපා ඊට පස්සේ. ඒ වරද තමන්ට පිට වැටලා තියෙන්නේ තමන් සසරදී ද්වේෂ කරපු නිසා. ඕනෝන් බිඳවපු නිසා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේට අනර්ථ කරපු නිසා මෙහෙම වෙන්න පුළුවන් කියලා තමන් හිතන්. මන් දන්නේ නැහැ. තමන්ට තේරෙන්න ඕන. එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා ඒක ඉවසන්න. ඒ තමන් නිന്ദා ලැබමින් අපහාස ලැබමිනුත් අනුන්ට මෛත්‍රී කරන්න එහෙම කළොත් තමයි ගැලවෙන්න පුළුවන්. නැත්තම් ඒ එන ප්‍රශ්නත් එක්ක තවත් තරහ ගන්න ගියොත් තවත් විපාකේ දරුණු වෙනවා, වැඩි වෙනවා. එන්න එන්න විපත සිද්ධ වෙනවා. කෙලවර වෙන්නේ මේ ස්ථානයෙන් තරන්නේ සමහර පැවිද්දෙන් පවා අයින් වෙන්න ඉතන සමහර අයට. මේ පැවිදි වුණාට පස්සේ තමයි මේ රණ්ඩු පටන් ගත්තේ. ගෙදර ඉන්නකම් කිසි වළියක් තිබුණේ නෑ. මම නිදහස හිටියා. මගේ තිබිච්ච නිදහසත් පැවිදුණාට පස්සේ නැති වුණා. හේතුව මේ තට්ටේ බෑමයි, මේ සිවුරු පෙරවීමයි කියලා හිතාගෙන යාව. කොට තීරණයකට නම් මොකද? කොට තීරණේ කොණ්ඩේ වැවීමයි, සිවුරු ගැලවීමයි නේද? ඒක ලේසිද නැද්ද? ලේසි. ඉවසන්නේ අමාරු. අපි ඒ නිසා අපිට ඕන ඕන විදිහට අපි ගෙවල් වල ඉන්නේ නැති. අපිට තියෙන අපේ ගෙදර ඕන විදිහට ඉන්න පුළුවන්නේ. මම ඒකයි කියවර නිකන් නිදහස ඉන්න පුළුවන්. හැබැයි මේ එකට වාසය කරන ආරණ්‍ය සේනාසනයකදී එහෙම නිදහස ඉන්න බෑ. අනිත් අයගේ අදහස් වලට අපිට ගරු කරන්න සිද්ධ වෙනවා. ඒක කළ යුතු වෙනවනේ. එහෙම නැත්තම් වෙන්නේ මොකද්ද? මෙඩිකල් පවතින බැරි වෙනවා. හැමෝගේම අදහස් ගරු කරගෙන ඒ ආචාර්යයන් වහන්සේගේ අවවාදේ පිළිහිටා කටයුතු කරන අතර කාට හරි තියනවා නම් මොන හරි ගැටලුවක් කාටද කියන්නේ ඊයේත් මම මතක් කළේ. ඔය දැනට බාරගෙන ඉන්න ආචාර්යන් අතර කියන්නේ හොඳේ. ඔක්කොම ආචාර්යවර වෙලා හිටියොත් එහෙම වැඩේ ඉවරයි. අර කෝගේ ඇහැලෙන්නේ දත ගලවන්නනෝ. يعني ලෙඩෙන්නේ බෙහෙත දෙන්නේ. ඒ නිසා ඔක්කොටම කියන්න යන්න එපා. මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. තමන්ට ගෙදර ප්‍රශ්නයක් හරි හිතේ ප්‍රශ්නයක් හරි ඒක කිය කී ඉන්න එපා හැමෝටම. ඒක මේ වාතයක් වෙනවා අනිත් අයට. ඇයි ඉතින් මේ මනුස්සයාගේ ලෙඩ දුක් අහන් ඉන්නේ අපි මහනුවනේ කියලා හිතෙන්න පුළුවන්. මෙහෙ ආවේ එකටද කියලා. ඒ නිසා ඒව අහන්න පුළුවන් නිසානේ මම බාරගත්තු කට්ටිය. ඒ නිසා මටම කියන්න.
කියන්න බැරින ලියුමකුල් ලියන්න. හොඳේ ලියන්න බැරිනම් කියන්න, කියන්න බැරිනම් ලියන්න. මොකුත් බැරිනම් නිකන් වෙන කරන්න දෙයක් නෑ. විපාකේ දීලා ඉවර වෙයිනේ කොහෙන් හරි නේද? උපරිම වුණොත් මම මැරිලා යයිනේ කියලා, මැරිලවත් ඵලයන් ගොගල ඉන්න. එතකොට මොකක්ද තියෙන්නේ? තරහද නැද්ද? එහෙම හිතන්න එපා. ඉවසන්ඩ කොහොමත් මැරෙන්න තමයි අපි ඉන්නේ. අපි ඔක්කොම මරණයට කැපවෙච්ච ගවයෝ වගේ. අර ලිස්ට් එකේ තියෙන පිළිවෙල තමයි පොඩ්ඩක් එහෙම වෙලා තියෙන්නේ. කවුරු ඉස්සෙල්ලා අදීද දන්නේ නැහැ. ඉතින් වෙහෙරගල ආරන්නේ තාම මරණයක් වෙලා නැහැ. දැන් පළවෙනියට කවුද එන්නේ කියලා අපි දන්නේ නැහැ. ඉතින් අපි එකට ලෑස්ති වෙන්න ඕන නේද? සූදානම් වෙන්න. මොකද අපිට පේනවා දැන් 70 ගණන් වල ඉන්නවා. සුදු කොඩි පේනවා. සුදුනේ කහ කොඩි වැරදුනා. එතකොට ඒක වෙන්න පුළුවනි. ඒ නිසා ඒකට බිය වෙන්න දෙයක් නැහැ. අපිට වෙන්න තියෙන ලොකුම දේ තමයි අපි මැරෙන්න තියෙනවා ඉස්සරහට. ජීවිතං අනියතං මරණං. හැබැයි මෙහෙම කිව්වා කියලා මැරෙන්න කලින් මැරෙන්න එපා. එහෙමනොත් නිරය තමයි උරුම වෙන්නේ. නිසා මේ ජීවිතේ බොහොම වටින ජීවිතයක්. පැවිදි වෙලා ඉන්න ඔබට අවස්ථාව ලැබිලා තියෙන ඊටත් වඩා පිනක් නිසා. නිසා මේකෙදි හිතන්න එපා. හැමදේම අතට පයට සිද්ධ වෙයි, හිතන පතර විදිහට සිද්ධ වෙයි. එහෙම හිතුවොත් තමයි දුක හිතෙන්නේ. සරණට යන්න කලින් සතුරා බලවත් බව දැනගෙන ඉන්න. නැතුව ගණන් ගන්න නැතුව ගියොත් එහෙම ඔහි අතපය විසි කර කර කොහොම ගුටි කාලා මැරෙන්න වෙනවා. සටනට යනකොට නැමිලා නේ අපි දැකලා හමුදා පුහුණු ඉතින් බිම දිගෑරලා නේ යන්නේ. මේ බඩ ගාගෙන යන්නේ ඇයි? හතුර බලවත් බව දන්නවා. ආ ඉතින් මගේ මේ මට එහෙම වෙඩි තියන්න බෑ. මම ඉතින් ආයේ යකඩ වගේ නේ. මම පින්වන්තයි. මාව මරන්න බෑ. ගලේ ගහුවම මම මැරෙන්නේ. මම හෙනරාජ තෛල ගාගෙන තමයි ඉන්නේ කියලා මෙයා මෙහෙම යනවා දිගට. හරි ඉතින් මෝටර එකක් ගහුවොත් හෙනරාජ තෛල උඩින් යන්නේ නැති යනවා. නිසා තමයි දැනගන්න ඕනේ. දැන් සතුරෙක් ඉන්න පුළුවන්. කෙලෙස් සතුර ඉන්නවා. ප්‍රශ්න කියනවා තියෙනවා, තියෙන්න පුළුවනි. ඒ නිසා ඒ සඳහා සූදානමින් අපි මහානදම් පුරන්නවා. අද නැති ප්‍රශ්න හෙට එයි කියලා ඉන්න ඕන. තේරුණා? එහෙම සූදාන ශරීරෙන් හිටියොත් අපිට ඉවසන්න ඉඩ තියෙනවා. නැත්නම් හිතුවොත් නෑ පැවිද්ද බණයි රෝස මල් යහනාවක්. මේකේ මේ අපිට හොඳට සලකයි මේ කට්ටිය. ඈ එහෙම හිතන් හිටියොත් අර වචන ඇහෙනකොට අඬාගෙන දුවන. අඬාගෙන දුවන එක නෙවෙයි වැඩේ. අඬන්න නැතුව ඉන්න පුළුවන් තත්ත්වයට එන්න. එම නොවුනොත් ගෝලියොන්ට කලින් ගුරුන්නාදර පිස්සු හැදෙනවා. ඇයි ඉතින් ප්‍රශ්න විසඳලා ඉවරයක්ම නැති වුණාම ගුරුන්නාදර කල්පනා කරන මමත් යනවා හිමාලයට කියලා ගුරුවරේ මම කියලා නේ මම කියන්නේ. ඒ ගුරුවරයා හිතනවා මෙහෙ ඉන්නට වඩා හොඳ හිමාලයට ගිහිල්ලා කොළ ටිකක් කාලා හරි ජීවත් වෙනවා. ඒ තරම් හානි කරයි, භයානකයි. චෝදනා කිරීම අඩු කරගන්න. අනුන්ගේ වැරදි සෙවීම 100ට බින්දුව කරගන්න. එහෙම නොවුනොත් මෙහෙ නෙවෙයි කොහෙවත් ඉන්න බෑ. අනුන්ගේ වැරදි හොයන තාක්කල් ඔබට තියෙන ප්‍රශ්න. ඇයි තමන්ගේ ප්‍රශ්න නෙවෙයි. අනුන්ගේ අයියා ඇවිදපු හැටි, එයා හිනා වෙච්ච හැටි. ඒ ඔක්කොම හිතන්න යන්න එපා. අපිට පුළුවන් නම් දෙයක් වෙනකොට ලොකු ප්‍රශ්නයක් වගේ නම් අවවාද කරන්න කමන්නේ කරුණාවේ. එම නැත්තම් අමතන්න ඕන කවුද? එක එක නමේද ගුරුවරයාද? ගුරුවරයා ඒක අමතන්න කලින් ගුරුවරයා අමතන්න. හොඳින් කියලා බලන්න. වැරිම නම් 119. ඇයි කියලා බැලුවා හොඳින් එක ආදේට. එයා ඒක පිළිගත්තා නම් යහපති. එහෙම නැතිනම් අපි දෙවනිය පියවරට අපි ඊට පස්සේ යන්න ඕනේ. මොකද අපි පැවිද්දෝ අපිට මේ ගහ ගන්න හයිය නැහැ. අපි දානේවල දන්නේ තේල් දෙකයි. මේ රේගත අඩුවෙන් වල දන්නේ ඊට පුමා. ඒ නිසා අපිට රණ්ඩු වෙන්න බෑ මිනිසුත් එක්ක. ඒ සඳහා අපේ නීතියේ පිරිසරණ පතන්න අපිට සිද්ධ වෙනවා. දෙවෙනි අවස්ථාවේ සිද්ධ වෙනවා. දැන් එක අවස්ථාවකදී කියලා තියෙනවනේ හොඳින් නේද? එක පාරටම සැරෙන් කියන්න බෑනේ. එක පාරක් හොඳින්, දෙපාරක් හොඳින්, තුන් පාරක් හොඳින් කියන්න කියලා භාග්‍යතුන් වහන්සේ කියලා තියෙනවා. කී පාරක්ද? තුන් පාර. තුන් යල දක්වා කියලා අහන්නේ නැත්නම් ඊට පස්සේ තමයි දෙවෙනි පියවරට යනවා. ඒකට සැරයි. පළවෙනි එක සැර නෑ. දෙවෙනි පියවර අපි කියන හොඳින් නැත්නම් මොකෙන්ද? නරකින් කියන්නේ. ඒක අපි නෙවෙයි කියන්නේ. ඒ අදාළ ආයතන විසින් කියයි. අපි වගේ නෙවෙයි කට්ටිය කියන්නේ. එයාලගේ භාෂාව හරි වෙනස්. පින්වත මෙහෙන්ද මෙහි ඉඳ ගන්න කියන්නේ නැහැ නේ. වරෙන් යන්න කියලා බෙල්ලෙන් අල්ලගෙන යන්නේ. ගහන්න එල්ලලා. එන එහෙම දේවලුත් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි බලන්න ඕනේ හැමදෙස්සෙම අනුන්ගේ වැරදි නොවේ. තමන්ගේ
අඩු පාඩු සොයාගන්න. එකට බැරිමනං කණ්ණාඩියක් ගෙන්න්න ගන්න. තැන් අනුන්ගේ පේන්නේ කන්නාඩි නැති නිසා කන්නාඩික මේ වගේකන් නෙවෙයි, අර මූුණ බලන එක. දෙනල් ඉස්සරාතියම් බල්ල මගේ මොනවද අඩු පාඩු. ආන්‍ය වගේ භාග්‍යතුන් වහන්සේ වදාලා දහම් කැඩපත තමන් දෙස බලන්න. ඇත්තරම කණ්ණාඩියක් ඕන්නේ ඒකට. අවශ්‍ය වෙන ධර්මයේ කියන කැටපතින් බලන්න මම හොඳද මම වැරදිද. හැමදෙස්සෙම හිතෙන්නේ මම හරි, මේ ඉන්න ඔක්කොම එවුන් ටික නරකයි. මම තමයි හොඳම කෙනා, මේ හැමෝටම පිස්සු. මම තමයි දොස්තර, අනිත් එවුන් ලෙඩ්ඩු. එහෙම නේද හිතෙන්නේ? හිත බලන්න මෙයා තරම් පිස්සෙත් තවත් නැහැ. තවන්ට හොඳටම පිස්සු තියෙන්නේ. වටේ ඉන්න අයට කියන චෝදනා කරන මුන්ට පිස්සු. ඉස්සර තිබුණා මුන්ට ලූස් කියලා සංගීත කණ්ඩායමකුත්. يعني ඒකේ තේරුම ඉංග්‍රීසියෙන් හොඳ ඇති, නම සිංහලෙන් කිව්වොත් උන්ට ලූස් වගේ පේන්නේ. එහෙනම් ලූස් වෙන්න කලින් ධර්මයේ පිහිටන්න බලන්න පුළුවන් තරම් අපි යෝජනා කරලා දෙනවා භාවනා කරන්න. දැන් මට තේරෙන දේ තමයි ප්‍රශ්න වැඩි වෙන්න හේතුව මේ භාවනා වැඩිලා නැති වෙන්න ඕන. දැන් අතප් පිට අතක් තියන් හොඳට ඇස්පියන් ඉන්නවා. තවසණයකින් වෛර බඳිනවා. ඉතින් වැඩක් තියේ භාවනාවේ. එහෙම භාවනා නොකර පොල් ගාණේ කොහොමද ඊට වඩා? ඒතර පොල් ගානකට හරි දේශ නැති වෙනවා. ඇයි ඒ වඩන භාවනාවේ කොච්චර හැදෙන්න එපා හිත. එහෙම නැත්නම් අපිට සිතන මේ භාවනා පෑවල ටික අයින් කරලා දාලා බැද්ද කපන්න යන. මේ වැඩන්නේ නෑනේ. ඔය කට්ටිය ඔහේ ඇස්පියන් ඔහේ උඩ බලන් ඉන්නවා. වෙච්ච දේකුත් නෑ, විදර්ශනාවකුත් නෑ, සද්දවිස සද්දයක් આવත ඒක ඉවසන්න බෑ. තව කෙනෙක්ගේ සතුට ඉවසන්න දන්නේ. තව කෙනෙක් hina වෙන දැක්කොත් ඒකට ඉරිසියා වෙනවා. එහෙම බෑ. භාවනා කරනවා නම් විපස්සනා වැඩිලා නම් මේ සෑම දෙයක්ම සිද්ධියක් වශයෙන් බලන් ඉන්න තරම් ඉවසිලිමත් බව තියෙනවා. දෙලිය කවුරුට සද්ද කරනවා. ඇන ගහනවා බිත්තියට. විදර්ශනා යෝගියා ඉන්න බවන. ඇන ගහනවා. කවුද ගහනවා? ගහනව නම් ඇත්ත එක හාමුදුරු කෙනෙක් ඉන්නවා මෙහෙ වැඩ කරන. එයාම තමයි ඇන ගහනවා. දැන් හිතීම බැන බැන ඉන්න බැනලා මදි වෙලා එළියට ගිහිල්ලත් බයින. එතකොට එයා විපස්සනා වඩලාද නැත්නම් වෙන මොකක් හරිද කරලා තියෙන්නේ? ගහන්න යන්නේ බවක් දන්නවා. ගහන්න එක්කෙනත් හිතලා තියෙනවා. එතකොට විපස්සනා කරපු කෙනා එච්චර දුර යන්නේ නැහනේ. සද්දයක්. ඇනේද මොකේද කියලා දන්නෙත්? හිතන්න යන්නේ. හිතුවොත් දැනගන්න පුළුවන්. හිතන්න යන්නේ. එතනින් අතර වෙන. ආන්නේ එතනට එන්න තමයි අවශ්‍ය. එහෙම වුණොත් මම හිතනවා හරි පහසුවෙන් අපිට මේ ජීවිතේ ගෙවන්න පුළුවන් අපි හැමෝටම. එහෙම නොවුනොත් වෙන්නේ අතපය බිඳගෙන අරගෝ වාට්ටු ගානේ අතර වෙන්න වෙනවා. නිසා ගුරුවරයාගේ නිවනත් වැහෙනවා. සායතර මට ඉඩ තියන්න එපා මේ පින්වතුන්ලා මේ ගත්ත තීරණේ වැරදි තීරණයක් කියලා හිතන්න දෙන්න එපා. පුළුවන් තරම් ඒ ගුරු ස්වාමීන් වහන්සේට නිවන් දකින්න උදව් කරන්න. නැත්තම් උසාවිය දැම්ම වගේ සාමදාන විශ්වකාරයපත් කරා වගේ දවසෙම නඩුනම් වැඩක් නැහැ. ඒ භූමියෙන් දෙවියෝ පවා කෝප වෙනවා. මේ මිනිස්සු අනේ මේ මහාන වෙලා මොකද්ද මේ කරන්නේ? යාලා නිවන් දකින්නවා නැත්නම් වෙන මොකක් හරි දන්නේ දකින්නේ. ඒක තමයි තේරෙන්නේ ඊට පස්සේ. නිසා කූඹියෙකුටවත් හානි කරන්න එපා. තමන්ගේ තරහ අනුන්ගේ පිටින් යවන්නත් එපා. තමන් හොඳටම තරහ නම් ඒ කන්ද දිගේ උඩට පහළට ඇවිදින්න. මේකේ කන්දක් තියෙනවනේ. මේ මෙතනින් පටන් ගන්නවා. අර ඈත කෙළවර කුටියක් තියෙනවා. ඒකෙත් පඩි පෙළකුත් තියෙනවා. ඔන්න ඒක ගිහිල්ලා වටේට ඇවිදලා ආයෙත් එන්න. වටේම යන්න බෑ. පොඩ්ඩක් ගිහිල්ලා ආයෙ හැරලෙන්න. ඒතර තියෙනවා නම් ගතියක් මොකක් හරි. දරත ගතියක්. ඒක දුර වෙලා. ඇයි ඒව තමන්ගේ තරහ මිනිස්සු පිටින් යවන්න එපා. ඇවිදින්න, එක්ක කැලේ දුවන්න. අලියෙක් අහුනත් අලියගේ බඩ ඇටින් රිංගල බලන්න. එතකොට අර තියෙන ඔක්කොම තරහම අඩු වෙලා යනවා. ඒ නිසා ඒකයි මට මේ කියන්න ඕනේ. අද ගාථාවත් අපිට ගැළපීලාම ආව මේ කතාවට හරියන විදිහට. නිසා මේ වෛරය කියන එක කවදාවත් කිසිම තැනක් පවතින හේතු වෙන තැන දෙයක් නෙවෙයි. සියල්ල විනාශ කරන දේ තමයි වෛරය. සැමට සිතපත් සදන දේ තමයි මෛත්‍රිය. අපි කියන සියලු සත්වයෝ සුවපත් වේවා කියේ රවණෝ. කියනකම රවණෝ ඔරවණ. මේ කියනවා මෛත්‍රී. අර පැත්තට දෙනවා දෙන්නන් තොට. දෙන්නම් මොනයි මෛත්‍රියෙන් දෙන්නේ. දෙහැමින් සෙමෙන් දෙන්නේ. හිතන්නවත් බැමකු මෙයා නිතරම ඇට නවගුණ මාලි ගණන් කර කර මෛත්‍රී භාවනාව තමයි කර කර ඉන්නේ. හැබැයි පරමාණු බෝම්බ හදන්න ගහනවා ඒවයි. දන්න පරමාණු බෝම්බ මොනවද කියලා? ඇහැට පේන්නේ නැහැ. දැම්මොත් ඒ විසෙන් තමයි මිනිස්සු මැරෙන්නේ. ලෙඩ හැදිලා මැරෙනවා. හරි එහෙනම් එවැනි
තත්ත්වවලට පත්වෙන් නැති වෙන්නයි භාග්‍යතුන් වහන්සේ මෙවැනි දේශනා දෙකක් මේ ගාථ දෙකක්ම කවුරු වෙනුවෙන්ද කළේ? තුල්ලතිස්ස කියන හාමුදුරු වෙනුවෙන් කරේ. මෙයා නිවන් දැකපු කෙනෙක්ද දැකගෙනද? නෑ, එතෙන්ට යන්න බැරි වෙච්ච කෙනෙක්. එනිසා භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් මෝගපුරුෂයෝ සාසනේ ඉඳලා තියෙනවා, හිස් පුරුෂයෝ ඉඳලා තියෙනවනะ. අද ගැන කවර කදත් ඉන්න පුළුවන්. එනිසා මෙතන අනවශ්‍යය පුරවා ගැනීම අදහස මට නැහැ. මට තියෙන සමගි සමාදානෙන් Tamanටත් වැඩක් කරගෙන මේ භූමියටත් පිහිට වෙන්න තමත් කරුණා මෛත්‍රී තියෙන පිරිසත් තමයි අපට අවශ්‍ය වෙන්නේ. එහෙම නැත්නම් අරක වගේ ගුරුදේවයන් වහන්සේට යන්න වෙනවා මානසික රෝහලකට ඉක්මනින්. ඇයි? හේතුව උන්වහන්සේ කරුණාවෙන් මේ අය පැවිදි කළ අන්තිමට එයම හේතු වෙලා තියෙනවා උන්වහන්සේලාගේ මානසික සුවේ නැති වෙන්නත්. ඒක නැති වෙනව, නැති වෙන්නේ නැති වෙන්නේ නැහැ. මොකද දිගටම ඕක මේ මේ විදියට වෙනවයි කියලා නේ මම මේ කිව්වේ. වුණොත් එහෙම වෙන්න එපා. එහෙනම් එහෙනම් වෛරය සංසිඳව ගන්න, දේශය සංසිඳව ගන්න. මං විතරක් නෙවෙයි අනිත් පින්වතුනුත් මේ සේනාසනේ සිටිය යුතුයි කියන එක ඔබේ කල්පනාවට ගන්න. මම විතර මමයි රජා මමයි රජින කියලා ඉන්න බෑ. ඔටුන්න දාගෙන අනිත් අයටත් ඉන්න දෙන්න ඕනේ අවස්ථාව. එහෙම නැත්තම් මේ ආරණ්‍යයක් නෙවෙයිනේ, ඒක වහලා දාන්න එපා. තනියෙන් ඉන්න ඕන නම් ඒක කුටියක්, තනි කුටියක් හදා ගන්නවා. තමන්ට අවශ්‍ය දේවල් ටික හදා ගන්නවා. කවුරුවත් ඕනේ නැහැ, පාඩු වෙන්න පුළුවන්. ඒතර මේක සේනාසනය, මේකේ කුටි බොහෝ තියෙන. ඒ කුටි පාළු වෙන්න නෙවෙයි අපිට ඕන. ඒ කුටි වල තවත් පින්වතුන් ගුණධර්ම පුරාන්න අවශ්‍යයි. මම කිව්ව බණ හොඳට තේරුණාද? නැත්තම් ගත්තද අනිත් පැත්තෙන් අරන් දැන් ආයි පත්තු වෙලා දින්නේ. සමහරවල් හරි බයයි බණක්වත් කියන මොකද කියන බණ අනිත් පැත්තනේ තියෙන්නේ. අවවාද කරන කරුණාවෙන් ඉවත් කියන නෑ, මටම තමයි ඔය කිව්වේ. ඔය බණ කියලා දෙන්නේ මටම තමයි. මේ හාමුදුරු මාත් එක්ක තරහට තමයි බණ කිව්වේ කියලා මාත් එක්කත් වෛර බැඳගෙන බණත් එක්කත් තරහ වෙන ඔය ගාථාවගේ භාග්‍යතුන් වහන්සේත් එක්කත් තරහ වෙලා පුදුම විදියට තරහ යනවා කට්ටියට. ඒ නිසා ඉතින් බුදුරජාණන් වහන්සේ hina පහල කරේ නිකන් නෙවෙයිනේ. ඔය නරලෝ හොල්මන් දැකලා තමයි මේ මෙච්චර බණ කියද්දි මුන්ට මේවා තේරෙන්නේ. අනිත් පැත්තට කියන එක බුදුරජාණන් වහන්සේ දුටුවා. ඒක මුලින්ම දැකලා තමයි හිතුවේ බණ කියන්නේ නැතුව ඉන්නත්. ඊපස් තමයි බ්‍රහ්මරාජ වෙලා ආරාධනා කරේ ස්වාමීනි නිවන් දකින්න සුසු කරටි ඉන්නවා. සමහර විට ඒ අයට ඔබ වහන්සේ දහම් නොදෙසුවොත් පිරිහෙන්න පුළුවන්. එනිසා දේශනා කරනු මැනවි කියලා ආරාධනා කළා. ඒකයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ. නැත්තම් උන්වහන්සේට වයිතුනා මේවා කියලා දැන නැහැ කියලා. ඉතින් සමහරවිට අපි කියන ඒවා තරක් නැති වෙන්නත් පුළුවන්. මොකද එක්කෙනෙක් හරි මේක තේරුම් අරගෙන තමන්ගේ නිවන් මඟ තමන් දියුණු කරගන්නවා කියලා අදිෂ්ඨාන කරගන්න. මේක මේ බුරුතු පිටින් නිවන් දකින්න බෑ. යන කෙනා යයි, නැති කෙනා gederi ay. කොහොමද දැන්? යන කෙනා නිවනට යයි, බැරි කෙනා කොහෙද යන්නේ? gederi ay. gederi යනවා කියන එක මහා අමාරු වැඩ නෙවෙයි. gederiට යන පාර මතකද? ආන්නේ දොම්පෙට යන පාර දන්නවද? දොම්පෙනේ කොහෙද කෙවල් තියෙන්නේ දැන් දැන දන්නවනේ. ඒ මතක නම් යන්න අමාරුද? අමාරු නෑ. යනවා ඔය සිවුරු පිටින්ම ගෙදර. ටික දවසක් ඉන්නකොට කියන දැන් ඉතින් සිවුරු ඇඳන් දාත් බෑනේ. කන්න බොන්නත් නෑනේ. මොකෝ මෙහෙ වගේ හි කන්න ලැබෙන්නේ නෑ ගෙදර ගියාම. ඒ ටිකෙන් ටික ටිකෙන් ටික කෑලි අඩු වෙනවා ටික. ඊට පස්සේ සිවුර මුලින් අයින් වෙනවා. ඒ වයින් වීම නිසා තමන්ට ලැබිච්ච ලාභය නැති. යා නිවනට නෙවෙයි යන්නේ. කොහෙට යන්නේ? ගෙදරට. ගෙදරට ගියා කියන්නේ කොහේ ගියායි කියන එකයි. අපාය ගියායි කියන එක. භාග්‍යතුන් වහන්සේ පැහැදිලිවම කියනවා ගෙදර කියන්නේ අපායක්. ගෙවල් කියන්නේ අපායවල්. මොකද ගම් නගරවල අපිත් ඇවිදලා තියෙනවනේ. අපිට ඇහිලා තියෙනවා රීගි ගුණවරප පන්ති තියෙනවා. පැයේ පන්ති තියෙනවා. පැය දෙකේ තියෙනවා. ඒ සමහර පළාත්වලට ගියා අපි දන්නේ නැති වචන ගොඩක් ඉගෙන ගන්නත්. එතකොට මේක සැප නිසාද මිනිස්සු මේ පෞරුෂ වචනේ අමතන්නේ යට? මේක දිව්‍යපුරයක්ද? ගෙදර කියන්නේ නැත. එන අද අභිනවයෙන් පැවිදි වුණා වූ අයට අදිෂ්ඨානයක් ගන්න පුළුවන්. අපිට බොහොම දුර්ලභ වාසනාවක් මේ ලැබිලා තියෙන්නේ. ඒක අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා බොහෝ කැපකිරීම් කරලා අපිට මේක ලබලා දීලා තියෙනවා. අර මෙයාගේ මේ චීවර වලට පවා බොහෝ දෙනා දායක වෙලක් තියෙනවා. ඉතින් ඒ අයටත් පින් සිද්ධ වෙන විදියට අපි මේ සිවුරු පෙරවන්නට ඕන. ඒවා පෙරවාගෙන Tamanටත් යහපත වෙන විදියට ලොවටත් සැනසෙන්න පුළුවන් විදියෙ ජීවිතයක් ගෙවා ගන්නට මේ හැමෝටම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාශට්ටාච පුම්මට්ටා දේවානාගා මහින්దిక
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සංඝ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු සෝප